එහෙනම් අපි තෙරුවන් වන්දනා කරමු සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනස බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති සාදු 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 සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මිරාජස්ස සුනන්තු සග්ගමක්ඛදම් ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අවසරයි උපුල් මහත්මයා දෙවන සර්ණයි ජාමිනී අම්මා ඇතුළු සියලුම දෙනාටම දෙවන සර්ණයි කපිල දෙවන සර්ණයි සියලු දෙනාටම අපි අද සාකච්ඡාවට ඉතින් හිටියේ මේ සත්වයාට අවිද්‍යාගත මේ ආශ්‍රව ධර්මයන් එතන මම අවිද්‍යාගතයි කියලා කිව්වේ ආශ්‍රවයන්ගෙන් තොරව යම් ජීවියෙකුට ඒ ජීවියාගේ ප්‍රාදේශීය විවහාර ලෝකේ ජීවත් වෙන්න බැරි නිසා මේ ඇසුර එහෙම නැත්නම් මේ සංඥාවලින් තොරව ජීවත් වෙන්න බෑ ඒක නිසා මෙතෙන්දි මම විග්‍රහ කරේ අවිද්‍යාගත ආශ්‍රවයන්ගේ බලපෑම කතරම් ඔහුව සක්කාය දිට්ඨිය තුල ඒ ආශ්‍රවයේ කොතරම් ප්‍රබල ලෙස සක්කාය එහෙම නැත්නම් මම කොට යන හැඟීම පුබුදුවන්න එහෙම නැත්නම් මට තමයි ලෝකේ පේන්නේ කියන හැඟීමට කොටු කරන්න කතරම් බලපානවද ඒ වගේම ඒ ලෝක සත්වයාට අයෝනිසෝ මනසිකාරයෙන් බැහැරවීමට අයෝනිසෝ මනසිකාරයෙන් බැහැරවීමටත් අවිද්‍යාවෙන් බැහැරවීමටත් මේ ආශ්‍රව ධර්මයන් කතරම් ප්‍රබල ලෙස බලපෑමක් කරනවද කියන එක අපිට සූත්‍ර දෙකක් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය සහ සබ්බාස සූත්‍රය දෙකෙන්ම අපිට කතා කරන්න පුළුවන් ඒ සූත්‍ර දෙකෙන්ම එක තැනකට අපිව අරගෙන යනවා ඉතින් අපි ඒක ගැන කතා කරමු කියන එක තමයි අද අපි මාතෘකා කරගත්තේ ඒකට හේතුව මෙතන ඉන්න පිරිස විශේෂයෙන්ම අපි දැන් මාස 4ක 5ක වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡා කරපු අය මෙතන ඉන්න අය දන්නවා යමක් පොඩ්ඩක් නෙමේ විශාල ධර්ම අවබෝධයක් තුලයි ඉන්නේ ඒ වගේම දැන් මේ අපිට අලුතෙන් සම්බන්ධ වුණත් කපිලලා වගේ අයත් මේක ග්‍රහණය කරගන්න දක්ෂ වෙයි. ඒක නිසා ඒක සාකච්ඡා කරමු කියලා මට හිතුණා. ඊළඟ එක මේ දහම දකිනකොට අපි ඊයේ සාකච්ඡාවේදීත් මම කිව්වා මේ දහම හම්බ වෙනකොට සියලුම කොටස් හම්බ වෙනවා ඒක නිකන් පොඩි පොඩි කෑලි හම්බ වෙන්නේ නැහැ. කොහෙන් ගත්තත් අපිට අපේ ධර්මයේ අපි හොයාගෙන ගිය ආර්ය සත්‍ය 4 සම්මා දිට්ඨියටපත් වීම
යෝනිසෝ මනසිකාරේ පිබිදීම ඒ වගේම යෝනිසෝ මනසිකාරේ පිබිදීම ත්‍රිලක්ෂණය කුමක්ද කෙසේද ත්‍රිලක්ෂණයට මේ ලෝකේ යටත් කොට දකින්නේ කියන එක මේ සියල්ලම අපිට එකම තැනකදී ග්‍රහණය වෙනවා අවංකවම ඒක නිසා අපි තව පොඩ්ඩක් ඉහගමු උදේනි මේ පටිච්ච සමුප්පාදයේ මේ පටිච්ච සමුප්පාදයේ අපි කුඩා කාලේ ඉඳලම උදේනි පටිච්ච සමුප්පාදයේ චක්‍ර දෙක මතකයි අපි ඔක්කොටම නේද දෙනි අපිට මේ පටිච්ච සමුප්පාදයේ චක්‍රය හොඳින් මතකයි එතකොට මේ විශේෂයෙන්ම අපේ කන වැටුණු වචන කීපයක් තියෙනවා තණ්හාව උපාදානය භවය එවැනි කරුණු වගේකුත් තියෙනවා එතකොට මේ තණ්හාව තණ්හා ඊට පස්සේ අපි කුඩා කාලේ සිටම අහලා තියෙනවා මේ අපිට හැමදෙරෝ ඔක්කොම කියලා දෙන්නේ මේ සංසාරෙන් ගොඩ එන්න නම් වෙන කිසිවක් නොවේ තණ්හාවම තමයි සිඳින්න ඕන කියලා ඉච්ඡරටම මේ තණ්හාව නැමැති වඩුවා එහෙම කතාවකුත් තියෙනනේ අටුවාවක මේ තණ්හාව හරියට මේ ගයක් හදන වඩුවෙක් වගේ එහෙම කතාවකුත් තියෙනවා ඒකන් ඒ වුණාට අපි ඒවා නිකන් ධර්ම කරුණ ඇටියට අවබෝධ කරගෙන හිටියට අපි පටිච්ච සමුප්පාද චක්‍රයේදී ඒක හම් වෙන්නේ කොතනදද උදේනි අපිට පටිච්ච සමුප්පාද චක්‍රයේදී තණ්හාව උපාදානය සියල් හම් වෙන්නේ කොතනදීද උදේනි අපිට අපිට හම් වෙන්නේ අර එතනදී අර මොකද පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන කියන කොටසදීනේ අපිට හම් වෙන්නේ නේද ඔව් එතන තමයි එහෙමනේ නේද කපිල එහෙම නේද අපි හිතන් ඉන්නේ එහෙමයි පුළුවන් එහෙමනේ අපි ඔක්කොම හිතාගෙන ඉන්නේ කපිල උදේනි මේ අපි හිතාගෙන ඉන්නේ මේ මොකක්ද මේ තණ්හා උපාදාන පස්ස වේදනා මේ හතරම හරිම ලස්සනට අපිට හම් වෙන්නේ මේ පටිච්චසමුප්පාද චක්‍රය එතනදී. එහෙනම් අපේ මනසේ සාධාරණයි අපිට හැඟීමක් ඇති වෙනවා. එහෙනම් මේක තමයි අපි සිඳින්න ඕන කියලා. මේක තමයි නවත්ත ගන්න ඕන කියලා. එහෙම හිතෙන්නේ නැද්ද උදේන්ට? එම නෙමෙයිද අපි හිතලා හිටියේ එම තමයි තිබුණේ එම හිතේ ඒක සාධාරණයිනේ හිතන එක නමුත් මේ ධර්මයේ ගැඹුර කොපමණද කියනවා නම් දැන් අපිට යමක් හිස්මතු වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ අද කතා කරන්න හදන ඒ සූත්‍රයෙන් මම ආසයි තවත් මම අද පොඩ්ඩක් හවසමට ආයි කියවන්නේ තිලා මහා සතිපට්ඨාන සූත්‍රයක් ගත්ත මම කිව්වා මහා සතිපට්ඨාන සූත්‍රයත් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සතිපට්ඨාන සූත්‍රයේ වේවා අපි කතා කරපු සබ්බාසව සූත්‍රයේ වේවා ඊට පස්සේ සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට බලන්නකො මේ සූත්‍ර දෙකෙන්ම අපි අද සාකච්ඡා කරන්න හදන සූත්‍ර දෙකෙන් මූලික කරුණ වෙන්නේ එකක් සම්මා දිට්ඨියට පත් වෙන ආකාරය පිළිබඳ තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. තව තැනක දේශනා කරන්නේ උන්වහන්සේ ආශ්‍රව කෙකිරින්නේ කෙසේද කියන එක පිළිබඳ. ඒතර ආශ්‍රවශය කරන්න උන්වහන්සේ පන්තියට ගන්නේ ආශ්‍රවශය කිරීම පිළිබඳ උගන්නන පන්තියට ගන්නේ කාවද? උන්වහන්සේගේ අපි පන්තියට ගන්නවා කියන එක මේ වරදවා හිතා ගන්න එපා. උන්වහන්සේ කියනවා මම දන්නායටයි දක්නායටයි විතරයි මේ ආශ්‍රවශය කිරීම පහදා දෙන්නේ කියලා දෙන්නේ කියලා. ඒතර ඒකෙන් පැහැදිලි වෙන්නේ දන්නයින්ටයි දක්නයින්ටයි කියනකොටම ජාමිනිය අම්මා එතන කවුරු මොකක් දන්නයට දක්නයටද සම්මාදිට්ඨි සම්මාදිට්ඨි යෝනිසෝ මනසිකාරය නෑ අන්න සම්මාදිට්ඨි නෙමෙයි යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය ඒ සූත්‍රයේ සම්මාදිට්ඨියක් පිළිබඳ කතා කරන්නේ එතන කතා කරන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් සම්මාදිට්ඨි සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයත් පිළිබඳ කතා කරන්නේ එතනදි කතා කරන්නේ මොකද්ද සම්මාදිට්ඨියටපත් වීමයි සම්මාදිට්ඨි පත් නොවන පුද්ගලය ගැන එතන කතා කරන. ඒතර දැන් මේ දෙකම එකක් විය යුතුයි නේද? ඔව් දෙකම එකයි. දෙකම එකක් විය යුතුයි. එතකොට බලන්නකො බුදුහාමුදුරුවෝ අතන්දී පුදුමාකාර ලස්සන්ට කියනවා
මම මේ 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 අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙකුට මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම කියලා දෙන්න බෑ. එයා දන්න කෙනෙකුටයි දක්නේ මොකක්ද දන්නේ. මේ යෝනි මෙයා දැන් අපි මේ ධර්ම අවබෝධ වුණු දවසට මෙතන ඉන්න පිරිස යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අවබෝධ විය යුතුයි නේද? මෙතන ඉන්න පිරිස මේ ධම්මගට ඇතුල් වෙන්න නම් ධර්ම මාර්ගයට ප්‍රතිපදාව වැඩිමිට ඇතුල් වෙන්න නම් මෙයගේ බුදුන් වහන්සේ කියන විදියට යෝනිසෝ මනසිකාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියන එක දැනගත යුතුයි නේද? එහෙමයි. ඒක දැනගන්නකොට මේ සත්‍යයපත් වෙන්නේ එක පැත්තකින් බැලුවොත් සම්මා දිට්ඨියට. හැබැයි සම්මා දිට්ඨිය ගැන මේ සූත්‍රය කතා කරන්නේ. ඊට පස්සේ ඊට වෙනස් සූත්‍රයක කතා කරනවා සම්මා දිට්ඨිය ගැන කතා නොක මේ මේ සතරම වෙන්නේ මේ මේ අයෝනිසෝ මනසිකාරය ගැන කතා නොකර කතා කරනවා මේ සම්මා දිට්ඨියක් ගැන. එතකොට දැන් අපි අපිට ප්‍රධාන කොට ඕන උනේ මෙතර කාලයක් හැඟවිලා තියෙච්ච කරුණක් එළියට එන්න ගත්තා මේ මහා ප්‍රධාන සූත්‍රයයි මහා නිධාන සූත්‍රයයි මුල් කොටගෙන. එතකොට මම මේ කට්ටියට තව එකක් කියන්න ඕන. ඒක මගේ අතින් වැරදියට කියුණාද දන්නේ. ඒ ගැන හොඳට හිතන්න. අපේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපි කියනවානේ ජාති මේක පොඩ්ඩක් මෙතන මේ මම දැන් කතා කර මාතෘකාවෙන් පොඩ්ඩක් ඔබට කියලා කතා කරනවා. භවපත්‍යෙන් ජාති කියලා කියනවානේ චාමිනිය අම්මා. එහෙමයි උපුල් මහත්මයා. භවපත්‍යෙන් ජාති කියනකොට භවපත්‍යෙන් ඇතිවෙන ජාතිය මහනිධාන සූත්‍රයේ විග්‍රහ කරන්නේ මොන ජාතියද? ඒක ඔක්කන්තියකට යන ජාතිය. අන්න හරි. එතකොට බලන්න ඒ ජාතිය තුල තමයි ජරා මරණ තියෙන්නේ ඇති වෙන්නේ. ඒ ජාතියක් හටගත්තොත් අර බුදුහාඳුරු කියන දෙවියෙකුගේ බඹකුගේ යක්ෂයෙකුගේ තිරිසනෙකුගේ පක්ෂියෙකුගේ මේ පෙරේතයෙකුගේ මොකක් හෝ ජාතියක් හටගත්තොත් අනිවාර්යෙන්ම ජරා මරණ කියන මේ දෙකටම අයිති වෙනවා. හරිද? දැන් මට අපි දැන් මේ සූත්‍ර වලින් බලාගෙන යනකොට තේරෙනවා ස්කන්ධයන් පිළිබඳ කතා කරනකොට ඒ ස්කන්ධ මරණයට පත් වෙනකොට ස්කන්ධ ගැන කතා කරනවා. හැබැයි ජරහ කියන කොටසෙදී ස්කන්ධ ගැන කතා කරන්නේ නැහැ. ගාමිණි මේක හරි පොයින්ට් එකක් මම ඉස්සෙල්ලා කතා කරාද කියලා මට මතක නෑ. ස්කන්ධ ජරාවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සූත්‍රයේ කොතරකවත් ස්කන්ධයේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ ස්කන්ධ මරණ ජරා මරණයට පත් වෙනවා. එතකොට ජරාව කුමක්දයි කියලා විග්‍රහ කරන තැන්වලදී කොතනකදීවත් ස්කන්ධයන් ගේනල්ල නැහැ. ඒකෙන් අපිට හොඳටම දැනගන්න ඕන අපි හිතුවේ පටිච්චසමුප්පාද චක්‍රයේ කැරකෙනකොට භවපත්‍යෙන් ජාති කියනකොට අපි හිතුවා ඒ ජාති කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම කියලා. පහළවීම ඒ ජාතිය ජරා මරණ කුමම හිතුවා ඒ ස්කන්ධයන්ගේ මරණය කියලා. පැහැදිලිද? එතන මේ ස්කන්ධය කියන්නේ ඇත්තටම ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය ඒ විදිහට ගත්තොත් නේද? නැද්ද? මම වැරදි. ස්කන්ධ පහ. Right. ඒතකොට ස්කන්ධ පහ බුද්ධාගමේ හැදෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු හැටියට හැදෙන්නේ මනසෙන් නම් ඒකට ඒක දිරාපත් වෙන ක්‍රමයක් නැහැ නේ. ඒ කියන්නේ සිතුවිල්ලක් කොහොමද දිරාපත් වෙන්නේ? පැහැදිලිව දැන් ඒක මතුවෙන්නේ මෙහෙමනේ. මේ ස්කන්ධ සකස් වෙනවා කියන්නේ සංකතේ නෙවෙයිද? Right. ඒක තමයි. සංකතේ නම් සංකතේ තියෙන්නේ උපාද වැය විතරයි. ඒක නිසා තමයි එතන ජරාව කියන වචනේ අපි ගන්නෙ ලෞකික මීනින් එකනේ. ජරාව කියන්නේ ලෙඩ වෙනවා. නෑ, බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ජරාවට ව්‍යාධියට පත්වීම තමයි ජරාව කියන්නේ. ඒතකොට ව්‍යාධිය මොකද්ද? ව්‍යාධිය ඩෙෆිනිෂන් එක මොකක්ද? ඒතකොට ව්‍යාධිය කියන්නේ දැන් මේ අපි වයසට යනවා ඒක තමයි මේ ව්‍යාධිය. ඒතකොට මේ ස්කන්ධ වයසට යන්නේ නෑනේ. ඒකට තමයි පොයින්ට් එක. එතකොට ඒක බුදුහාමුදුරුව ලස්සනට කියන සූත්‍ර දෙකක මේ ජරාවට යන ජරාව යන කුමක්දයි මේ විග්‍රහ කරනකොට එතනට ගෙනියන්නේ ස්කන්ධ. හැබැයි ජාතිය ගැන කතා කරනකොට
කන්දානම් පාතු බාහෝ ආයතනම් පටිලාභෝ ජාති කියලා කියනවා. ඊට පස්සේ මරණය ගැන කතා කරනකොටත් ඒ ස්කන්ධයන්ගේ බිඳීම මරණය බවටත් විග්‍රහ කරනවා. එතකොට දැන් කවුරු හරි පටිච්ච සමුප්පාද චක්‍රයේ ඉස්සරහට කරකෝලා මෙන්න මේ ජාතිය මේ මේක තම මේ මේ මෙතන භවපත්‍යා ජාති කියන කොටසට ස්කන්ධයන් හම්බ වෙනවා ස්කන්ධයන් අයිතිද නැද්ද මගේ ප්‍රශ්නේ අයිති නැහැ උදේනි එන හැටියට අයිති මොකද එන හැටියට එතන මට පේන හැටියට භෞතික එළිය තියෙන ඒවා ගැනයි කතා කරලා තින්නේ ඔකේ කපිල භවය විනීමත් එක්ක ජාති පමණයි වෙන්නේ අනිත් ටික ආත්මයේ දකින මායාවක් කියලා මට හිතෙන්නේ යাদি ජරා කියන එක ඕකේ ඕකේ එතකොට මම හිතනවා ගාමිණී උදේනීගේ චාමිණීගේ උත්තරේ හරි මෙතනදී මේ භෞතික ජාතියක් ඒ කියන්නේ ෆිසිකල් ෆිසිකල් කියන්නත් බෑ දැන් දෙවියෝ බ්‍රහ්මියෝ පෙරේතයෝ ෆිසිකල් නෑනේ භෞතික මේ වස්තුවක් හැටියට හම්බ වෙන්නේ නැහනේ කොතනක හෝ ගන්ධබ්බේගේ සෝරි මොකෙක්ගේ හරි જાතියක් හටගත්තොත් ඒ જાතිය තමයි භවපත්‍යා જાති කියන්නේ පැහැදිලිද පැහැදිලි ඒ භවපත්‍යා જાති නිසා තමයි ජාමිනි අම්මා ඒ જાතියට උරුම වෙච්ච දෙයක් තියෙනවා ඒකත් එක්කම ඉමස්මින් සති ඉදන් හෝති කියන මොකද්ද ජරා මරණ දැන් දැන් නමුත් ඔය ජාතිය කියන එක ඩිෆිනිෂන් එක දෙනකොට බුදුහාමුදුරු කියනවා ස්කන්ධානම් පාතු භාවෝ ආයතනම් පටිලාභෝ ජාති කියලාත් කතාවක් කියනවා. එහෙනම් ඒක සම්බන්ධ වෙන්නේ කොතනදද? පටිසමුපාදේ. එනේ පටිච්ච සමුපාදේ නාම රූප විඥාන සැකසෙන අවස්ථාවේදී. මෙහෙම ගත්තොත් හරි. ඒ ජාතිය ස්කන්ධයන්ගේ 15ම ජාතිය නම් ස්කන්ධයනු නාම රූප විඥාන ක්‍රියාවලියෙන් අභ්‍යන්තරයේ සිදුවන ස්කන්ධ පහක පැනවීම. ඒ ස්කන්ධයනොත් ඒ මොහොතේම හට ගන්නවා, ඒ මොහොතේම නියැදෙනවා. හැබැයි දැන් ඔන්න අර උදේන්ගේ ප්‍රශ්නෙට තව දුරටත් ක්ලියර් වෙනවා. මොනම පදනම නිසා හෝ මේ චක්‍රයට හවුවන කෙනා මේ නාම රූප විඥාන ක්‍රියාවලියක් පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ද මේ චක්‍රයට හවුවෙන්නේ නැද්ද? නෑනේ අවිද්‍යාව කෙලින්. එතකොට එයාට ඒ ස්කන්ධයන් බිඳෙනවා මැරෙනවා එයා දන්නවද? නෑ එයා දන්නේ නෑ. එයා දන්නේ නැති නිසා එයාට පේන්නෙම ලෝකය විජානාතිකෝ විජානාති කියන අවබෝධයෙන් තමයි එයා විඥා ලෝකය දකින්නේ. මොකද විජානාති කියන්නේ වෙන්කොට දකිනවා මම ඉන්නවා මට පේන ලෝක තියෙනවා මම දකිනවා රූප ශබ්ද ගන්ධරේ එතන ඉඳලා නෙමෙයි දෙයගේ ආරම්භයම අවංකවම කියන්නකෝ එයා ස්ටාර්ට් කරන්නේම අවිද්‍යාගත පුද්ගලයා එතනින් නොවේද ඔව් එතනින් ආරම්භ කරොත් අර ඉස්සරහා තියෙන චක්‍රයේ කොටස් වලට හසු වෙනවාද නැද්ද අනිවාර්යයෙන් හසු වෙනවා දැන් ඒ චක්‍රේ දැන් මාර ප්‍රශ්නයක් එනවා දැන් මේක හරියටම ඔළුවට ගන්න නැති අය ඒ චක්‍රේ නවත්වුවොත් දැන් ඒ චක්‍රේ නවත්වුවොත් නවත්තන්නේ අවිද්‍යාවනේ නිරෝධ කරන්න වෙන්නේ අවිද්‍යාව නිරෝධ කරොත් දැන් ඒ චක්‍රේ එතනින් නවතිනවනේ අවිද්‍යාව ගාවෙන්නේ නවතින්නේ අයිසරට යන්නේ නැහනේ දැන් කොයි අස්සේද හැංගිලා තිබුණේ වේදනා තණ්හා උපාදාන බව ගැටලුවක් නැද්ද ප්‍රශ්නේ පොඩ්ඩ අයිසරක් කියන්නේ මේක ඔව් ආපහු කියන්න පුල් මහත්මයා දැන් අපි මේ චක්‍ර දෙකක් හැම අපි ඉස්කෝලේ යන කාලේ කියාගෙන ගියා අවිද්‍යා පත්‍යා සංඛාරා එම කියලා කියවලා තියෙනවද නැද්ද කියලා තියෙනවා කිව්වා ඊට පස්සේ ඒකේ පටිලෝම චක්‍රෙත් අපි ওই විදිහටම කියවලා නැද්ද අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා කියලා කියනවා ඒක අවිද්‍යා නිරෝධා කිව්වම ගාමිණී කෙලින්ම අවිද්‍යාව ගාවින්මනේ විනාශ කළා දාන්නේ ඉන්නේ අර චක්‍ර යන්නේ නැහැ චක්‍රෙ එතන ඉවරයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා හරිද? හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ අමතනම කියනවා තණ්හා නිරෝධ, පස්ස නිරෝධ, සලආයතන නිරෝධ තමයි නිවන කියලා. කියනවද නැද්ද? කියනවා. දැන් උදින් අවිද්‍යාවෙන් කපල දැම්මොත් කෝ දැන් අර තණ්හා කෑලි. කොහොද දැන්නේ? කෝ දැන් චක්‍රේ අනික් කෑලි. දැන් මට කියන්නකෝ දෙයියනේ මේක පේන්නේ නැහැ මේ ලෝකෙ ඉන්න ඔක්කොටම
දැන් අවිද්‍යා නිරෝධ නම් දැන් කෝ තණ්හා කැල්ල කෝ දැන් උපාදාන කැල්ල කෝ මේකේ සලායතන කැල්ල කෝ දැන් තණ්හා පස්ස නිරෝධා නිවන කියලාත් කියනවා හරිද ඔව් තණ්හාව නිරෝධ කරොත් නිවන කියලාත් කියනවා සලායතන නිරෝධ කරොත් නිවන කියලාත් කියනවා දැන් පටිච්චසමුප්පාද චක්‍රේ අවිද්‍යාව නිරෝධ කරාට පස්සේ අවිද්‍යාව කියන කැල්ල නිරෝධ කරොත් ඔයාට කොහෙන්ද මේක දැන් හොයාගන්න වෙන්නේ මේ කියන තණ්හාවයි උපාදානයයි භවයයි පස්සෙයි වේදනාවයි කෝ අරට යන්න විදියක් නැහැ නේ ඒව දැන් ඒව හොයාගන්න නම් චක්‍රය ඉස්සරහට යන්න ඕනනේ ඔය අර පරණ චක්‍රය අනු වැඩ කරා නම් ඒ මම කියන එක තේරෙනවද දන්නේ නැහැ ඔයාලට මම හිත ගාමිණී ගාමිණීට තේරෙනවා මම හිත ගාමිට තේරුණා වැදුනා මේක මම කියන්නේ विनाश कर चक्र अविद्या निरोध करो काठर की अनुलवा एक अविद्या नमूत මේ මේ තණ්හාව ගැන විග්‍රහ කරලා තියෙන සූත්‍රව අනුව එතනින් එහෙම කියලා කියන්න පුළුවන්ද ගාමිණී රයිට් හැබැයි මෙතන පුළු එයාගේ ඩෙෆිනිෂන් එක තියෙන්නේ අවිද්‍යාවෙන් චක්‍රේ පටන් ගන්නවා කියන එක උඩනේ හරි එතකොට දැන් අපිට බෑ මේකේ දීලා තියෙන ඩෙෆිනිෂන්ස් වෙනස් කරන්න බෑ ත්‍රිපිටකේ තියෙන වෙනස් කරන්න බෑ හැබැයි අපිට තේරෙනවා තන් දැනට नाम रूपेन तम वेडे पटांगे अविद्या जॉइन वेन्नी आश्रव तेक् अविद्याव तेक् चंद्राग तेक्टेन दे प्रपंचक दंड इतकोट चक्रे मोडिफाइड त्रिपिटक समाहर सूत्रोलती अविद्यापच्य संकार समाहर सूत्रोलती नाम रूप प्रत्येन आरंभ करानी नाम रूप प्रत्येन विज्ञान कियला तव समार सूत्र तीनो नाम रूप प्रत्येन पस्स कियला तो अभी ये किसी में तेनक मगे प्रश्ने उने कौरुहरी अविद्या पस्स वेदना तन्ना उपादान कियन कैल पटिच्च समुपादे अर मेदिंग होयागेन वेड करान गियोत याट कवदाकत मेन मेक निरोध क्रीम कंबु वेद कियन मगे प्रश्ने අපි නිරෝධ කරන්නේ මේව නාම නාමස්කන්ධේ නාම ධර්ම තුල තියෙන පස්ස වේදනා සංඛාපා අන්න දැන් මේ පොයින්ට් එකට තමයි අමිනම් ආවේ දැන් මට ඕන කරේ ඕ මේ තන් පස්ස වේදනා තණ්හා උපාදාන මේ පැවැත්ම භවය මේ හතරම මේ පහම ඕ තියෙන්නේ අර ආරම්භක අවස්ථාවේ नाम रूप विज्ञान पनवेन क्रियावली तुलाय एक पिरिसिंद नोदकिन ताकल मेकेन विधि अविद्या देन अविद्यावयानु दुखे अज्ञानं समुदे अज्ञानं निरोधे अज्ञानं मागे अज्ञानं बुद्ध देशनावे बुद्धहमदंग डेफिनेशन एक इतोर अपि देन चक्रेन लस्सन्त विग्रह कराने मेक इसराट करकुनोत दुखे अन्न मे अविद्यागत सत्व मुन विद्यर लोके परिहरण करे अलुत्ते शुंकर सब्बन दुखा दुख या अर संसार दुखट आवश्यक अडुम कुडुम एक तुकरा बुधवर एक पहलवेला मे दाम ऐना सब्बन दुख ऐना सियाल दुखाय दुखे ज्ञान मतवेन्नी मे अवबोधे कुटतमी मेक कैरको दुखाय दुखे समुदय मेक यमेला नमत्तन पुलवा एक दुखे निरोधय ये दुख निरोधे दुखाई समुदय निरोधय पेन के नाट सीर पत्नवा सीतु देखिए समुदय निरोधय देखिए सीर पत्नवा सीर पत्न एक्कीनाटम मुखात दुख निरोधगामी प्रतिपदावन आरष्टांगिक मार्गे වැඩි හැකි පැහැදිලිද පැහැදිලි එතකොට දැන් අපිට දැන් අපි මට ඕන කරේ පොයින්ට් එකට ගේන්න අද අපි කතා කරන්න යන සූත්‍ර දෙකේ තියෙන වටිනාකම අපිට හම්බ වෙන්නේ අර දැන් ගාමිණි විග්‍රහ කරපු ඇටියට මේ මහා ප්‍රධාන සූත්‍රෙත් මහා නිධාන සූත්‍රෙත්
මට මතක හැටියට නලකලහප්ප සූත්‍රයේ මතු කරන්නේ නාම රූප වලින් තමයි චක්‍රය ආරම්භ කරන්නේ. ඒතර නාම රූපේ චක්‍රය ආරම්භ කරනවා නම් බුද්ධියක් තියෙන කෙනෙක් දැනගන්න ඕන. එහෙනම් තණ්හාව නිරෝධ කරනවා නම් නිරෝධ කරන්න තියෙන්නේ මෙතන. පස්සේ නිරෝධ කරනවා නම් නිරෝධ කරන්න තියෙන්නේ මෙතන. වේදනාව වේදනාව හඳුනා ගන්නවා නම් හඳුනා ගන්න තියෙන්නේ මෙතන. එතකොට අර බුදුහාඳුනගේ කිං මූලික සූත්‍රයේ විග්‍රහ කරපු පස්ස සමුදය සබ්බේ ධම්මා හම්බෙන්නේ කොතනදීද? මෙතනදී. මානසිකාර සම්භව සබ්බේ ධම්මා හම්බ වෙන්නේ මෙතන. මෙතනදී. චන්ද මූලිකා සබ්බේ ධම්මා හම්බ වෙන්නේ මෙතන. වේදනා සමෝසරණ සබ්බේ ධම්මා හම්බ වෙන්නේ ඔතනමයි. ගාමිණී පැහැදිලිද? යා යා. එතකොට මේ හතර තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සියල්ලටම මේ හට ගැනීමට මේ ධම්මය මේ පස්ස සමුදය. සබ්බේ ධම්ම සියලුම ධර්මතාවය පස්සේ සමුදේ. එතකොට ඒ පස්සේ කියන්නේ මොකක්ද? අර පටිග අදිවචන අදිවචන සම්පස්ස. ඒතර ඒ පස්සේ කවදාකවත් උඹලෝ ගලපන්න ගියොත් පටිච්ච සමුප්පාදයේ අනුලෝම චක්‍රයේ තියෙන සලයතන පත්‍ය පස්සෝ කියන තැනට ඕගොල්ලන්ට ඒක ගැලපෙයිද? නැහැ. ඇයි? ගැලපෙන්නේ නැත්තේ. එතනට ගලපන්න බැරි ඇයි? ඒතර දුක්ඛ සමුදයලා ඉවර. තියන්නේ. අන්න දුක්ඛ සමුදේ චක්‍රේ දුකේ සමුදේ චක්‍රයට හසු වෙලා ඉවසන. මගේ දෙක දන්න බෑ. ඒක නිසා මෙතන ඉන්න අය මට රතුටක් තියෙනවා. උඹලෝ පුදුමාකාර සතුරකටපත් වෙන්න ඕන අපිට මේ සියුම් කොටස් ටික ග්‍රහණය වීම පිළිබඳව මට කියන්න තියෙන ඉච්චරයි. මේ සියුම් කොටස් ටික ග්‍රහණය නොවුනා නම් අපිත් අර පටිච්චසමුප්පාද චක්‍රය අර ඉස්කෝලේ යන කාලේ කියවුවා වගේ අනුලෝම වාරයක් කියනවා පටිලෝම වාරයක් කියනවා. උඹලට තියෙනවද මගේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඒ උන්වහන්සේට මේ විශ්ව ඥාණයෙන් උන්වහන්සේට අවබෝධ වෙන්නේ වෙන කිසිවක් නොවේයි මේ පටිච්ච සමුප්පාදය කියනවනේ. ඒතර උන්වහන්සේ මේකේ තියෙන සියුම් බව මේ අපි කතා කරන කොටස් වල තියෙන සියුම් බව නිසා නොවේද සතියක් අනිමිස ලෝචන පූජාව කියලා මේ ගහද්දිය බලන් හිටියා නෙමෙයි මේ Tamanට ග්‍රහණය වෙච්ච process එක තවදුරටත් establish කර ගැනීමක් නේද මේ ගාමිණී කරගෙන තියෙන්නේ. ඔව් ඒක හැබැයි ඒ කාලේ පොත් තිබුණ නැහැ නේ ලියලා කරලා නෝට් එකක් ගහගන්න නේ නෝට් එකක් ගහගන්න තිබුණ නැති නිසා ඒකම කීව මේක මනසිකාර කර මේක කොන්ක්‍රීට් කරගත්තා ඒ තින් එහට තමයි කිව්වේ මේක අවබෝධ වුණාට පස්ස තමයි මම සම්බෝධියටපත් වුණා කියලා උන්වන්සේ ප්‍රකාශ කරා කියන්නේ. ඒතොර දැන් අපිට මෙතන ඉන්න මේ අම්මලාට කෝටම සතුටක් තියෙන්න ඕන යම් කිසි දෙයනේ මේ මෙච්චර සියුම් කොටසක් අපිට කතා කරන්න අඩු ගානේ ඕලන්ට අපිට කතා කරන්න මේ අවස්ථාව ලැබුණා කියන ඒ සතුටක් තියෙන්න ඕන. එතකොට දැන් පැහැදිලි මේ කියන්නා වූ ස්පර්ශය මේ කියන්නා වූ වේදනාව මේ කියන්නා වූ සංඥාව මේ කියන්නා වූ චේතනාව මේ කියන්නා මේ චේතනා ඔක්කොම සිදු වෙනකොට ඒකට යම් කිසි උපාදානයක් ඇති වෙනවා නම් උපාදානේ මේ සියල්ලම මේ ආරම්භක ස්ථානයේ තමයි. ඒක දැන් 100%ක් එකඟද නැද්ද ගාමිනි? මම හරි ජමින්ද කපිලලට තේරෙනවද මේ 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 ආරම්භක ස්ථානයේ තමයි පස්ස නිරෝධයත් කළ යුත්තේ එහෙම නැත්නම් විඳීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පැමිණිය යුත්තේ ඊට පස්සේ සංඥාවක් එනවා නම් ඒ සංඥා දැන් පඤ්චස්කන්ධය ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දැන් අපිට බුදුහාඳුරු කියන්නේ රූපය මොකක් කියලාද? පෙන පින්දක් නේද? කොහොමද කියන්නේ? රූපේ පෙන පින්දක් වේදනාව මිරිංගුවක් දියබිබුලක්
වේදනාව දිය බිබුලක් සංඥාව මිරිඟුවක් ආ සංඛාරය කෙසෙල් කෙසෙල් කන්ද විඥානේ ඔය ඔයන් ඇති වැඩක් තියනද උඹ තියෙනවා ඇයි දන්නවද ඒක බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ ගාමිනී දැන් බලන්න ඒ කරුණු හතරෙම තියෙන බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපමාවෙන් තේරෙන්නේ ඒව ඔක්කොම මේ ස්ථිර නැති ඒ මොහොතේම දැන් උදාහරණයකට පෙන බින්දක් මොකද්ද රූපේ ඒ කියන්නේ පෙන පෙනවල යමක ඒ පෙන් පිම්බිලා තියෙනවා ලස්සනට හරි ලොකුවට පේනවා පෙන ගුලිය නමුත් ඒකේ හරයක් තියෙනවද හරයක් නෑ අපිට හම් වෙන චතුන්නන්ත මහා භූතානං උපාදාය රූපේ කියන එකේ හරයක් තියෙනවද ඒක තනිකරම මනසට හම්බ වුණු රූප සංඥාවක් නොවේද ඇදිලා බිඳිලා යනවනේ පෙන බිබුළු ඒ ඒක ඒකෙන් හරයක් නෑ ඒකේ ඇත්තටම වශයෙන්ම ගන්න දෙයක් නෑනේ ඒකෙන් ඊට පස්සේ බලන්නකො ජාමනී අම්මයි දෙවෙනි එක රූපය ඊට පෙන බිබින අරක මොකද්ද පෙන බිඳ දිය බිබුලක් දැන් දිය බිබුල කියන එක බෝලේ වගේ ගින්දියට පේනවා මොකද්ද මේ වේදනාව කොහෙන්ද මේ වේදනාව හටගත්තේ ඒ ඒ පුද්ගලයාට අර අතීත ආශ්‍රව ධර්මයන් වලට සාපේක්ෂ වන මේද එයා ඒක සුඛ හෝ දුක්ඛ හෝ ඇතියට කරේ එහෙනම් ඒ ආශ්‍රවයේ තැන්පත් කරලා තිබුණේ සත්‍ය වශයෙන්ම විඳපු එකක්ද නමුත් අතීතේත් මේ විදිහටම මොකද ඒ කියන්නේ සංකල්පමීය විඳීමක් නොවේද මේ සංකල්පමීය විඳීමක් තමයි අපි අතීතේ මට මාර සතුටක් තිබුණා ඒක විඳලා කියලා ඒ රැවටීමකින් පවත්වපු එකක් නේද ඒක නිසා මේ උපමා හැම එකකම තියෙන්නේ හරයක් නැති බවක උපමා නේද මේ දැන් අපි කියමු කෙසෙල් ගහ පට ගැහුවොත් එතන ගහක් තියෙනවද නැහැ ඊට පස්සේ මිරිඟුව කියන එකේ වතුර වගේ පේනවා දැන් සංඥාව කියන්නේ මොකද්ද මල රෝස පාට කහ පාට කොළ පාට හැටියට මම සංඥා ගන්නවනේ ඒ ඒ පුද්ගලයාගේ වාස්තව ධර්මයන්ට සාපේක්ෂව සංඥාවල් ගන්නවා ඒ සංඥාව ඇත්ත වශයෙන්ම මිරිඟුවක්ද නැද්ද ඔව් මිරිඟුවක් ඒකට මම මේ කිව්වේ උන්වහන්සේ ගත්ත උපමා පහ අන්තිමට මොකද්ද කියන්නේ මේ ඔක්කොම ටික අරගෙන මේ ඔක්කොම ටික අරගෙන මතු කරලා පෙන්වන්නේ කවුද විඥානේ විඥානේ හරියටම කවුරු වගේද විඥාකාරී විඥාකාරී ඒතර බලන්නකෝ මේ මුන්නහන්සේගේ උපමා පහේ තියෙන වැදගත්කම සහ කොච්චර එයා තව අවුරුදු ලෝකෝටි ගානකටවත් ඒ උපමාව වැරදි කියන්න පුළුවන්ද කාටද මැජිෂන් කෙනෙක් දැන් අපි දැන් මේ නම් දැන් මේ අම්මලාට පේනවා අනන්ත සංසාරේ පුරාම බලලා තියෙන මැජික් නොවේද? මේ ධර්ම න්‍යාය හම්බ වෙන තුරු උදේනේ අපි බලලා තියෙන්නේ මැජික් නොවේද? ඔව්. ඔය එක්සැම්පල් එකට මුල් මහත්තයා කටුකුරුන් දහමතුළු ඔය ටික ඔක්කොම විස්තර කරනවා එක එක ඉම්පෝටන්ස් එක. ඔව්. අර බටකොටු මිටි එකක් තියෙනවා තමයි. ඔව් බටකොටු මිටියදත් කියන්නේ බටකොටු මිටි කියන්නේ මෙහෙමනේ දැන් ඔය බටකොටු මිටි දෙකට අයිති වෙන්නේ උදේනි නාම නාම රූප විඥානනේ බටකොටු මිටි දෙක. ඔව් එක පැත්තක නාම රූප අනිත් පැත්තේ විඥාන. ඒ දෙකේම අභ්‍යන්තරය ගත්තොත් හරයක් තියෙන දෙයක්ද මේ දෙකේම ඇත්තටම තිබිලා තියෙන්නේ? නැහැ. පොඩි පොඩි කැලේ එකතු වෙලා. ඒක නිසා බටකොටු බුදුහාමුදුරුව ගන්නවා කියන්නේ බටේ එළියට පේනවා වෙන්න පොල්ලක් වගේ වුණ බටේ හරිද හැබැයි මැද්ද ඉස්කිස් එතකොට ඒක ගත්ත බුදුහාමුදුරුව බටකොඩු තතසාර කියලා පාලි වචනෙන් කියන්නේ බටකොඩු මිටි දෙ බලන්නකෝ මේ මේ මහන්සේලා ඒ දවස්වල අර ගාමිණී කිපෙදිට පොතක පතක අකුරු ලියන්න බැරි වුණාට දැන් මේ උපමා ටික ඒ විදියට නොගත්තනම් පොතකත් ලියලා නැත්තම් කෙනෙකුට මේක ග්‍රහණය කරගන්න පුළුවන්ද බැහැ පොතකුත් තිබුණ නැති කාලෙක පංච විද ස්කන්ධ පහ
මෙවැනි උපමා පහකින් නොදුන්නා නම් මේක එයිද මේ කටෙන් කට භාෂා විවරේ එයිද මේක තමයි ගමාරු බලන්න කොච්චර ඥානාන්විත ක්‍රියාවලියද මේ බුදුහම්දුරන්ගේ වැඩපිළිවෙල කියලා හරි දැන් අපි අපේ සාකච්ඡාවට අපි ආපහු තල් වෙලා ආවොත් දැන් හොඳටම පැහැදිලි එහෙනම් පටිච්ච සමුප්පාද චක්‍රය මගෙන් කඩන්න කවුරු හරි උත්සාහ කරොත් පස්ස වේදනා තියෙන්නේ මැද කියලා ඒක කඩන්න බැහැ ඇයි අපි අර අනුලෝම චක්‍රයට එහෙම නැත්නම් දුකේ සමුදේ චක්‍රයට අපි හසු වෙලා අවසානයි පැහැදිලි නේද උදෙනි පැහැදිලි හොඳට පැහැදිලි එතකොට දැන් අපි යමු අපි දැන් මම කියපු මාතෘකාව මොකද්ද ආශ්‍රවය කතරම් දුරට මගේ යෝනිසෝ මනසිකාරයේ පිපිදීමටත් පුබුදවා ගැනීමටත් තව පැත්තකින් මාව මොකද්ද මම කිව්ව ඊළඟ එක සම්මාදිට්ඨියට පත් නොවීමට මාව කොටු කර ගැනීමටත් මේ ආශ්‍රවය කොපමණ බලපෑමක් කරලා තියෙනවද කියලා අපි කතා කරන්න ඕන. එතකොට අපි සම්මාදිට්ඨි සූත්‍රයට පොඩ්ඩක් අපි යමු චාමිනි අම්මා ඉස්සෙල්ලම ඊට පස්සේ කතා කරමු අපි අර අනිස් සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රය අපි ගමු. बोल माता एविटिंग में तो दें द पेज नंबर का ही चैप्टर का हाँ हाँ जो एकाएक ही नामे नहीं गंडो नहीं ओ एकाएक दाम को दाम कोटो कोटा हुए मामा मैसेज का दाला तीनों पुल महत में हाँ ओ हरि एकाएक एक एकाएक नामे वो एक दम हरि एक दम मध्यम निकाएक नहीं और सम्मादित මේකෙ මේ අපිට මේ මං හිතන මෙතන අලුතෙන් කීප දෙනෙක් ඉන්නවා සම්මාදිට්ඨි සූත්‍රේ කතා කරනකොට හිටපු නැති ජමින්ද කපිල වගේ අය තව ඉන්නවා මෙතන මම දන්නේ අලුතෙන් ජමින්දා ජමින්ම ගොඩක් අක්කේ ඔව් මම දන්නේ ගොඩක් ඉන්නවා ඒ අයත් හොඳට අහගන්න මේක ජේතවනාරාමේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සමග වෙච්ච මහකොට්ටිත හාමුදුරුවයි සාරිපුත්ත හාමුදුරුවයි කරපු ධර්ම සාකච්ඡාවක් මේ හරි වැදගත් ධර්ම සාකච්ඡාවක් ඒක නිසා අපි ඔක්කොම මේ මෙතන ඉන්න සියලු දෙනාගේ එකම අභිප්‍රාය වන්නේ සම්මාදිට්ඨියටපත් වීමයි ඒක නිසා මේ කෙසේද මේ සම්මාදිට්ඨියටපත් වෙන්නේ එක පිළිබඳ කතා කරන විග්‍රහයක් තමයි මේ මේකේ කරන්නේ එතකොට මේකේ කියනවා අපි වේගෙන් යනවා අපිට අවශ්‍ය කරන පොයින්ට් එකට යන්න ඕන නමුත් අලුතයි නිසා පොඩ්ඩක් අපි බ්‍රීෆ් කරගෙන යමු මේකෙද කියනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා එවත්නි එවත්නි කොට්ටිට මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියන කොමකෙසේද කුමක්ද මේ සම්මාදිට්ඨි කියලා මට තේරුම් කරලා දෙන්න කියලා. ඒතර බුදුහාමුදුරුව මේ බුදුහාමුදුරුව නෙමෙයි සරියුත් හාමුදුරුව කියලා දෙනා. මේ සරියුත් මහරහතන් වහන්සේ සමීපයේදී මේ අපි මේක දැනගෙන මෙන්න මේ විදිහට කතා කරනවා. කොහොමද කියන්නේ? එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකයා කුසලේ දනේද කුසල මූලේ දනේද අකුසලේ දනේද අකුසල මූලේ දනේද එවත්නි එතකින්ම මේ මේ එතකින් මේ 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 එතකින් ඒ දැනගන්නකොටම එතකොට ආර්ය ශ්‍රාවකෙක ඒ ආර්ය ශ්‍රාවකයා දෙමේ සම්මාදිට්ඨිගත වේ සම්මාදිට්ඨියටපත් වේ කියලා. එතකොට අපි මේ වෙලාවේ කුසල මූලේ යකුසල මූලේ ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි ඉස්සරහට යනවා. ඒතර මම ඒක ඒක ඉතාම වැදගත් විග්‍රහයක් මේ මේ සමාජයේ ඇත්තට කියනවා නම් කුසලයේ අකුසලයේ කියන එකත් පටලෝගෙන තියෙන උදේනි. ඒ කියන්නේ දැන් කුසලයේ කියන්නේ පිං කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. කුසල් කියන්නේ පිං කියන. ඒතර එහෙම ගත්තොත් එතන ලොකු අවුලක් තියෙනවා. ඒ පිං වලට මුල් නැහැනේ. දැන් කුසල මූලයක් අකුසල මූලයක් කියලානේ මේ බුදුහාමුදුරුවෝ මේ මේ දේශනාවේ කතා කරන්නේ. එහෙනම් පිම්මුල් පවුමුල් කියලා ඒවා කොහෙත් අපි අහලා තියෙනවා.
ඒට අමතරව මේක ලස්සට විග්‍රහ වෙනවා මේ මෙතන මේ කුසලයේ යනු අලෝභ අද්වේෂ අමෝහ කුසලයේ කියන්නේ අකුසලයේ යනු ලෝභ ද්වේෂ මෝහ එතකොට මේ යමෙක් අකුසලෙන් මිදෙනවා කි අකුසලෙන් මිදෙනවා කියන්නේ අර කියන ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාවලියෙන් නවතිනවා එයා මිදෙනවා ආහක් වෙනවා එතකොට කුසලයේ කියන්නේ ඒක දිගටම ඒකට යන්නේ නැතුව නැවතී සිටින් පිං කිරීම නොවේ මේක අපි වෙනම කතා කරමු අපි මේ මේ සූත්‍රය අපිට අවශ්‍ය කරන පොයින්ට් එකට යමු ඊට පස්සේ මේ මෙහෙම කිව්වම මේක විග්‍රහ කරාම කුසලයේ දනේද කුසල මූලයේ දනේද අකුසලයේ දනේද අකුසල මූලයේ දනේද එතකින්ම මේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කිව්වට ඊට පස්සේ අකුසලයේ පිළිබඳ මෙතන විග්‍රහ කරනවා ඊළඟ පිටුවේ ගාමිනී 113 එතකොට මෙතනදී අපි ඒක කතා කරන්නේ ඊට පස්සේ ආයි අර භික්ෂුන් වහන්සේ ආනෝ එවත්නි සාරිපුත්තේනි මම මේක පිළිගන්නවා මේ මීට අමතරව තව ක්‍රමයක් නැද්ද සම්මාදිට්ඨියටපත් වෙන්න කියලා එතකොට සාරිපුත්ත හඳුර කියනවා එවත්නි තියෙනවා තියෙනවා තව එක ක්‍රව එකක් තියෙනවා මොකද්ද යම් කාලයක පටන් ශාවකයා ආහාරය දනේද ආහාර සමුදේ දනේද ආහාර නිරෝධේ දනේද ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනේද එවත්නි මෙතකිනුත් මේ ආර්ය ශාවකත මේ සම්මාදිට්ඨියටපත් වෙනවා ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙනවා ධර්මයේ ගුණ පැහැදීමෙන් ඔහු නිර්වාණ මාර්ගයට පැමිණෙනවා එහෙනම් දැන් දෙකයි ඊට පස්සේ දැන් මේ අම්මලාට මතක ඇති අපි අර චාට් එකකුත් දැම්මා ආහාරය ජීවත් වෙන සත්වයාගේ පැවැත්ම සඳහා මේ ආහාර වලින් තොරව සත්වයෙකුට ජීවත් වෙන්නත් බෑ හැබැයි මේ යම් දවසක සත්වයා සසර ගමන නවත්වනවා නම් ආහාර ප්‍රතිවේක්ෂාවෙත් දෙන්න ඕන කියලා මතකද? ඒතර මේ ඒ ආහාර ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. ඒක නිසා ආහාරය දනේද සතර ආහාර ගැන මේ කතා කරන්නේ. එසේ මෙසේ තැනක් නෙමෙයි. අපි ඒකත් අපි දවදාසකර ඉස්සරහට දාලා අපි යනවා තව ඉස්සරහට. මේ තියෙන්නේ උපන් සත්‍යයේ පැවැත්ම පිණිසද පවතින මේ කාමී සිටින සේන උපත්ති සොයන සතුන්ට උපත්ති සොයන සතුන්ට ආයි උපතක් එදෙන්නත් ආහාර පිණිසද මේ සතර ආර්ය හතර දෙනෙක් කියලා කියනවා. එතකොට ඒක ඒකෙන් පස්සේ කොටි තාමුදුරංගෙන් අහනවා මේ මේ ස්වාමීනි එවත්නි මේ මේ ඒකට අමතරව තව ක්‍රමයක් නැද්ද කියලා. ඔව් තව ඊට පස්සේ ඊළඟට කියනවා ආහාර වර්ගයේ ඊට පස්සේ තියනවා තියනවා තවත් ක්‍රමයක් තියනවා. යම් කලයක පටන් ආර්ය ශාวกතිමේ දුක දනීද දුකේ හට ගැනීම හේතුව දනීද දුකේ නැසීම දනීද දුක නැසීමේ පිළිවෙත දනීද එතකින් මාර්ය ශාวกයා සම්මාදිට්ඨියටපත් වේ. එතකොට දැන් අපි මෙච්චර දවසක් කතා කරපු චක්‍ර දෙක නොවේද මෙතනට අදාළ වෙන්නේ අම්මා? එහෙමයි පුල් මහත්මයා. දුක හට ගැනීම, දුක නැසීම පිළිවෙත. මේ අනුලෝම චක්‍රයයි පටිලෝම චක්‍රයයි අවබෝධ වෙන කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා කියන එක අපි හිතුවොත් හරිද වැරදිද? හරි. එතකොට ඒතනින් අපි එකක් වෙන දවසක් කතා කරමු. තවිස්සරට යමු අපි. ඊළඟට මේ ඊළඟ එකේ අහනවා ආයිසර එහෙමද? එහෙනම් දුකත් ඉපදීමත් ව්‍යාධියත් මරණයත් වැළපීම. දැන් එතනදී මේ දුක ගැන කතා කරනකොට ඒ ගැන විස්තර වගේකුත් කියනවා. ඊට පස්සේ එතනිනුත් පීලා එතෙන්දී හොඳ ලස්සන විග්‍රහ කරනවා අම්මා. හොඳට බලන්න මේ සූත්‍රයේ අපි ආයි දවසක කියවමු. එවත්නි දුක දනේද දුකේ හට ගැනීම දනේද දුකේ නැතිවීම දනේද දුක නැති කිරීමේ පිළිවෙත දනේද එතකින් ආර්ය ශාวกත්වයේ සම්මාදිට්ඨියටපත් වෙලා කියලා එවත්නි දුක කවරේද දුක හට ගැනීමට හේතුව කවරේද කියලා බලනකොට ඉපදීම දුකයි දිරීම දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි අර පංච සංගීත්‍යන පංච උපාදානස්කන්ධා කියන එක කියනවා
ඒක හරි ලස්සනට කියනවා. ඒවත් මේ දුක හට ගැනීමට හේතුව කවදේද? පුනර්භවය නන්දිරාගය ඒ ඒ භවයේදී අරමුණු තෘෂ්ණාවෙන් යම් ගන්න ආකාර කාම ආස්වාදේ අන්න භවය සාත්‍ය දුස්තිය උච්ඡේද දුස්තිය මේ දෙක තුල තියෙන තෘෂ්ණාව මෙන්න මේකයි දුක හට ගැනීමට හේතුව කියලා කියනවා. අපි දැන් ඒක කතා කරන්නේ මම මේ 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 කොටස අපි එදා මේ අමන මේ මේ සූත්‍රය කතා කරත් සම්මාදිට සූත්‍රේ මේක අපි විග්‍රහ කරේ නැහැ. අපි ඉස්සරහදී විග්‍රහ කරමු. එතකොට මේ සාකච්ඡාවේදී අහනවා ගම් මේ කොට්ටේ තාමඳුරෝ ආයිසරක් සාරිපුත් තාමඳුරන්නේ සාරිපුත්තේනි ඒකත් ඒකත් අමතරව තව ක්‍රමයක් තියෙනවාද කියලා. ඊට පස්සේ කියනවා තියෙනවා. හැබැයි තියෙනවා. යම් කලක පටන් ආදී ශාවකතේ මේ ජරා මරණ දනීද ජරා මරණේ හට ගන්න හේතුව දනීද ජරා මරණ නිරෝධය දනීද ජරා මරණ නැසීමට පමුණුවන පිළිවතක් දනීද මෙතිකිනුත් ආර්ය ශාවකතේ මේ සම්මා දිට්ඨි ගත වෙයි කියලා කියනවා. දැන් බලන්නක මේක ඒ කියන්නේ අර චක්‍රයේට කවුරු හරි අර මහණිදාන සූත්‍රයේ අර විග්‍රහ කරන නාම රූප යම්තනක හට ගත්තොත් මේ මේ නාම රූපයේ යම්තනක ගහඳුරු කියනවනේ යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකා වලින් නාම රූපයක් පැනවිය හැකිද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැති කල්ලි පස්සයක් පැනවිය හැකිද කියලා අන්තිමට අහනවද නැද්ද? එතකොට නාම රූපේ නිරෝධ කරොත් පස්සය නිරෝධයි. නිරෝධයි. එහෙනම් අර චක්‍රය ඉස්සරහට යනවද? එයා නැහැ. නාම රූපච්චය පස්සෝ පස්සපච්චය වේදනා ඒ යනවද ඉස්සරහට? නැහැ. එහෙනම් මේ කතා කරනකොට දැන් මේ මේ කතා කරන්නේ එවත්නි යම් කාලයක පටන් ආර්ය ශාවකතේ මේ ජරා මරණ දනීද ජරා මරණ හට ගන්නා හේතුව දනීද? හරිද? ජරා මරණ නිරෝධි මේ කතා කරන්නේ ඒක නේද? මේ චක්‍රය ගැන නේද මේ කතා කරන්නේ මේ මේ මෙතනදී. ඒතොර ඒකත් තේරෙන්නේ චක්‍රය හට ගන්නා විදිය යම් කෙනෙක් දුටුවොත් එයා නේද ජරා මරණය නැවත්තන ක්‍රමවේදයේ ජරා මරණය යන කුමක්ද එයාට අවබෝධ වෙනවා? ජරා මරණය හට ගන්න විදිය එයාට අවබෝධ වෙනවා. ජරා මරණය නැවත්තන විදිය අවබෝධ වෙනවා. ඒ ජරා මරණය නැවත්තන ප්‍රතිපදා මාර්ගය අවබෝධ වෙනවද නැද්ද සමනිය? ඔව් අවබෝධ වෙනවා. එතකොට එතකිනුත් සම්මාදිට්ඨිපත්ය කියලා කියනවා. ඊට පස්සේ මෙතන කියනවා ජරා මරණය කවදද එහෙම කළා. ඊට පස්සේ එතන පටන් ආර්යක්ෂාකයාගේ මේ විදිය ඍජු වෙනවා කියලා. ඊළඟට අහනවා ඒ මේ එත්නේ මේකට මීට අමතරව තව එකක් නැද්ද කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ තව තියෙනවා. තව එකකුත් තියෙනවා සම්මාදිට්ඨිපත් වෙන්න. කොහොමද මේ? එවත්නේ උපත කවරේද? උපතට හේතුව කවරේද? උපත නිරෝධේ කවරේද? උපත නිරෝධග නිරෝධයට පමුණවන ප්‍රතිපද උපත නිරෝධයට පමුණවන ප්‍රතිපදාව කවරේද? මේ කතා කරන්නේ අර කතා කරපු පොයින්ට් එකම නොවේද? එහෙමයි. මේ පටිච්ච සමුප්පාදයේ ජාතිය හටගත්තොත් මේ ජාතිය ගැන මේක ඉස්සෙල්ලා කතා කරේ ජරා මරණ. මේ කතා කරන්නේ දැන් අපි අපි ආරම්භයේදී අද ආරම්භයේම කතා කරේ මේ කතා කරන්නේ මේ ජාතිය කියන්නේ උදේනි අර ස්කන්ධ පහළ වීමේ ජාතියක් නෙමෙයි මේ. මේ කතා කරන්නේ මිනිස් ජාතියක්. තේරිලිද? ඔව්. සත්ත්වයෙකුගේ මේ කතා කරන්නේ සත්ත්වයෙකුගේ ඉපදීම නැමැති ජාතිය. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි නම් අපි අපි තා පොඩ්ඩක් කතා කරලා ගියර කමන්නේ අපිට අපි අපි ඉන්නේ කට්ටේ. ඒ නිසා කාට හරි පැහැදිලි නම් කවුරුම හරි කමන්නේ මෙතන මෙතන මට පැහැදිලි කියලා කියන්න ඕන. එතකොට එතනින් එතනින් නැවතින් නැතුව අහනවා. ඊට පස්සේ අවත්නේ සාරිපුත්තේනි දේශනා පිළි අරගෙන තව වෙන ක්‍රමවේදයන් තියනවාද කියලා. ආයි කියනවා. ඔව් තව තියෙනවා ක්‍රම. යම් පදන ආර්ය ශාවකතේ මේ භවය දනීද භවයේ සමුදය දනීද භව නිරෝධය දනීද භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද ඒ කියන්නේ අර චක්‍රයේ ජාතියට ජාතියට ප්‍රතිවෙච්ච භවය තමයි මේ කියන්නේ. පැහැදිලිද? කාම භව රූප භව අරූප භව. හරිද? මෙතන කියන්නේ මේ භවය කියන්නේ පටලව ගන්න එපා. මේක සත්වයකගේ උපත් භවයක් නෙමෙයි මේ කතා කරන්නේ. අටුව වර්ධල තියෙනවා. අතන්දි උප්පත්ති උප්පත්තිය කතා කරන්නේ. භවපත්තියෙන් ජාති කියන එක උපතක් ඔය හරි. හැබැයි ඒ උපතට හේතු උනේ මොකද්ද? භවය. අර 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 තණ්හාව නිසා
මට මේ තණ්හාවෙන් උපාදානය කරගත් වූ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාව මම අල්ලගෙන ඒකට තියෙන මගේ කැමැත්ත නිසා ඒක පවත්වගෙන යෑම පිළිබඳ කැමැත්තකින් නේද අපි හැම වෙලාවෙම පසු වෙන්නේ ඒව නේද අපේ අර ආශ්‍රව මල්ලේ තැම්පත් වෙලා තියෙන්නේ එතකොට මරණාසන්න මොහොතේ ඒ මල්ලෙන් එකක් නොයේද එළියට පැනලා අල්ලගන්නේ නාම රූප ධර්මයේ තියෙන ඒක හේතු කොටගෙන නිමේද අර ජාති නාම රූපයක බැසගන්නේ ඒ නාම රූපේ බැස ගැනීම නේද ඔක්කන්ති වීම නැමැති ජාතිය අර මානිදාන සූත්‍රයේ විග්‍රහ කරන පැහැදිලි නේද උදේනි උගල මේවා ගවේෂකයන් පැහැදිලි එතකොට මේක කතා කරලා අහනවා මීට අමතරව තව ක්‍රමයක් තියෙනවද කියලා අහනවා ආයිසර මෙතනින් නවතින්නේ නැහැ මේක ඊට පස්සේ එවැත්ති තව තියෙනවා මොකද්ද භවයේ භවයේ ගැන කතා කරනවා ඊළඟ පිටුවට යනවා ගාමිණී දැන් එන්නේ අපි 121 ෆස්ට් පැරා එකේ භවයේ ගැන කතා කරනවා භවයේ කවරේද භවයේ සමුදය කවරේද භව නිරෝධේ කවද භව නිරෝධ ගාමිණී ප්‍රතිපදාව කවරේද ඒතගිනුත් සම්මාදිට්ඨියටපත් වෙනවා යම් දවසක ආර්ය ශ්‍රාවකයා මේක දැක්කොත් ඊට පස්සේ ආනවා ඊළඟ එකට ඒ ඡේදේ භවවාර ඉවරයි ඊළඟ එකේදී එවත්නි සාරිපුත්තේනි දේශනාව පිළිගත්තා එවත්නි ඊට අමතරව තව ක්‍රමයක් කියනවාද සම්මාදිට්ඨියටපත් වෙන්න ඔව් තවත් ක්‍රමයක් තියෙනවා කියනවා අර කොහොමද ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානය දනීද උපාදාන සමුදය දනීද උපාදාන නිරෝධය දනීද උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද එවත්නි එතගිනුත් මොන උපාදාන මේ උපාදානේ කොතෙන්ද ධම්ම අපිට මේ මේ අල්ලා ගැනීම අපිට හම්බෙන්නේ කොතෙන්ද ඒ කියන්නේ මේ චක්‍රයේ උපාදානයෙන් බහිරියට ඔබට හම්බ වුණොත් හරිද ඔබ මෙතනකම සම්මාදිටියට උපාදානේ හම්බ වෙනවා කියන්නේ චක්‍රේ කරකවගෙන එන්න ඕනේ නැද්ද අපිට අවශ්‍ය කරන පොයින්ට් එකට ඔව් එන්න ඕනේ එතෙන්දියට එල්ලන්න බෑනේ උපාදානේ අනිත් කැලේ නේද මොකද උපාදානේට ප්‍රත්‍යක් තියෙනවා මොකද උපාදානේ ප්‍රත්‍යය තණ්හාව ඒක නිසා තණ්හාව ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පන්න අංග 12 හැම එකකින්ම අපි අවබෝධයට පත් වුනොත් මේ පිරිසිදු සම්මාදිටියට පත් වෙනවා නේද ඔව් ඒක හැබැයි මෙහෙම එහෙම කිව්වට මියම්මට තේරෙන්න ගන්න ඕන මේ චක්‍රයේ පටිච්ච සමුප්පන්න බව අපිට අවසානයේ හම් වෙන්නේ කොතනදීද ජරා මරණ දැන් අපිට අපිට කවදාකවත් පුළුවන්ද ජරා මරණය දකින්න පුළුවන්ද නාම රූපෙන් ජරා මරණේ හට ගැනීම ජරා මරණ නිරෝධය ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් කියන්නේ සම්මාදිට්ඨියට ජරා මරණය දනීද දැන් එතනදී ජරා මරණයටපත් වෙනවා කියලා පේනවා හැබැයි ජරා මරණය කියන එක පටිච්ච සමුප්පන්න ධර්මයක්ද නැද්ද පටිච්ච සමුප්පන්නයි එහෙනම් පටිච්ච සමුප්පන්න බවයි හොයනකොට අනිත්‍යයි සංකතයි අනිත්‍යයි සංකතයි චේත අනිත්‍යං සංකතං පටිච්ච සමුප්පන්නං ක්‍රය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං කියන ධර්ම න්‍යාය අපිට හම්බ වෙන්න ඕන නේද ඔව් අපිට පුළුවන් ද තනි කොටු කරලා ජරා මරණේ විතරක් ඒක හොයාගන්න පුළුවන් ද ඒකට ප්‍රත්‍ය නි හොයාගන්න ඒකෙන් එක ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය එක කැලෙන් කැල හොයාගෙන ආවොත් අපි ඇවිල්ලා අවසානයේ හතර වෙන්නේ ඔව් නාම රූප ඔව් ඒ නාම රූපේ දැක්ක පමණයි අපිට අර සියලුම ප්‍රත්‍ය ධර්මයන් වල අනිත්‍ය බවත් සංකත බවත් පටිච්ච සමුප්පන්න බවත් ක්‍රය ධම්ම බවත් වය ධම්ම බවත් නිරෝධ ධම්ම බවත් හම්බ වෙන්නේ හරිද ඔව් එතකොට අපි දකින්න ඕනේ පටිලෝමයෙන්ද උපුල්මාත්මයක නිතරම දකින්න ඕනේ පටිලෝමයෙන් නේ නෑ 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 පටිච්ච සමුප්පන්න බව පේනකොටම හම්බ වෙන්නේ අපිට අනිත්‍ය ධර්මයක් දැන් අනු පටිච්ච සමුප්පන්න මේ අංග 12ම අනිත්‍ය දකින්න අපි පටන් ගන්න ඕනේ ජරා මරණ ඉඳලා උද නෑ ජරා මරණ ඉඳලා බුදුහාමුදුරුවෝ කිව්වට මිනිස් ජරා මරණයට ප්‍රත්‍යක් තියෙනවනේ මේක හොයාගෙන යනකොට මොකද්ද ජාතිය එතනින් නවත්වන්න බෑ මට ඒක ඊළඟ ප්‍රත්‍ය හොයනවා ඊට පස්සේ මොකද්ද භවය ඔව් ඒ පල්ලෙහෙන් පටන් අරන් උඩට එන්න ඕනේ නේද එන්න ඕන මම මේ කියන්නේ උඩට ඇවිල්ලා අවශ්‍ය කරන මර්මස්ථානෙට එනතුරු මේ එකකින්වත් අපිට අර කියන පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන්නේ නැහැ ඉගෙන ප්‍රබෝස්ථානේ දෙන්න ඕන කියන එකයි යාමිනියම මම කියන්නේ මට ඒක තේරුණා පුල් මහත්මයා බොහොම පිං හරි
එතකොට මේ කොට්ටේ තාමුදුරංගෙන් අහනවා ආයිසරක් මේ මීගමතරව කව එකක් තියෙනවා දේවත්නි හෝ තව එකක් තියෙනවා උපාදානය දනීද උපාදාන සමුදය දනීද උපාදාන නිරෝධය දනීද අන්න දැන් එහෙම කියනවා ඒකත් දැන් පැහැදිලි අරගෙන කොටසක් කියත අපි දැන් පොඩ්ඩ ඉස්සරහට යමු මොකද මට ආසයි පොඩ්ඩක් සබ්බාස සූත්‍රය කතා කරන්න ඒක නිසා වෙලා නැති වෙන නිසා හැවත්නි ඊට පස්සේ ආනවා මේ උපාදානෙ මේක දැනගත්තට පස්සේ මේ උපාදානෙ මොකක්ද කියලා ඒක හරියට දැනගත්තොත් එතකිනු සම්මාදිට්ඨියටපත් ඊට පස්සේ ආන තව ඊට අමතර තව එකක් තියෙනවද තවම ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨියටපත් වෙන්න කියලා ඔව් ඔව් ඒකට කියනවා තණ්හාව ගැනත් කියනවා අර තණ්හාව කුමක්ද තණ්හා සමුදය කියලා ඊට පස්සේ ඒකත් පිළි අරගෙන ඊට පස්සේ ආන ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවද ඔව් තව ක්‍රමයක් තියෙනවා වේදනාව දන්නවනම් වේදනාවේ සමුදය දන්නවනම් වේදනාවේ නිරෝධය දන්නවනම් වේදන නිරෝධ ගමින ප්‍රතිපදාව දන්නවනම් අන්න සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා ඊට පස්සේ කියනවා ඒක තමයි තව මොකක් හරි දිනවද මේ සම්මාදිට්ඨියටපත් ඔව් තව එකක් තියෙනවා මොකක්ද මේ පස්සේ දන්නවනම් පස්ස සමුදය දන්නවනම් පස්ස නිරෝධය දන්නවනම් පස්ස නිරෝධ ගමින ප්‍රතිපදාව බාල දන්නවනම් එතනින් සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා සලායතන දන්නවාද සලායතන සමුදය දන්නවාද සලායතන නිරෝධ දන්නවාද සලායතන නිරෝධ ගාමි ප්‍රතිපදාව දන්නවාද එතකිනු සම්මාදිට්ඨියට පත්විය හැකි කියලා කියනවා රයිට් ඊළඟ පිටුවට යන ගාමිනී අපි 127 පළවෙනි පැරා එක ඊට පස්සේ යන එහෙමද ඒකත් පිළි අරගෙන භික්ෂුණී මේ ස්වාමිනී මේ ඕකමතර තව එකක් තියෙනවද මේ සම්මාදිට්ඨියටපත් වෙන ඕ තව එකක් තියෙනවා කුමක්ද නාම රූපේ දනීද නාම රූප සමුදය දනීද නාම රූප නිරෝධය දනීද නාම රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව දනීද එතකිනු සම්මාදිට්ඨියටපත් වෙන කිනම් ඊට පස්සේ නාම රූපේ කවරෙද්ද නාම රූප නිරෝධ ගාමී ඒ ටික කියලා යනවා මේ අතරන්න එතනදිත් කියන අපි අර අපි කතා කරන එක නාම රූපේ යනු රූප නාම රූප යනු එවත්නි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය යන මේ නාමයයි කියනු ලැබේ එවත්නි සතර මහා භූතයත් සතර මහා භූතයන් නිසා මෙතන කියන්නේ පවත්නා වූ කියලා වැරදි පාදානේ වන්නා වූ රූපයත් මේ රූපයයි කියනු මේ 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 රූපයයි මේ නාම රූපයයි කියනු ලැබේ හරිද මරන්න වේතනත් වරද්දර මට තේරෙන්නේ නැහැ සතර මහා භූතන මොකද හරියටම ලයින් එක මේ දැන් තුන්වෙනි එක මේකේ මේ පිටුව 127 දෙවෙනි පරයකේ තුන්වෙනි එක ඇවැත්නි නාම රූපේ කවරේද නාම රූප සමුදය කවරේද නාම රූප නිරෝධය කවරේද නාම රූප නිරෝධ නිරෝධගාන ප්‍රතිපදාව කවරේද ඇවැත්නි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය යන මේ නාම ධර්මයයි කියනු ලැබේ ඇවැත්නි සතර මහා භූතේන සතර මහා භූතයෙන් පවත්නා කියලා කියන්නේ මේ උපාදාන වන්න රූපය මේ රූපයයි කියනු ලැබේ එවත්නි මේ කෙනෙකුට මේ එතන ග්‍රහණය කරන්න බෑනේ ගාමිනී මෙහෙම කිව්වොත් එක වචනේ මුළු ඔක්කොම උඩු යටකුර වෙලා තියෙනවා. එතකොට රූපයයි කියනු ලැබේ. එවත්නි මේ නාමයත් මේ රූපයත් යන මේ නාම රූපය කියනු ලැබේ. විඥාන සමුදයෙන් නාම රූපේ සමුදේ වේ. මෙතන මේ තාමත් අතන්ට යන්නේ මේ තාමත් යන්නේ අනුලෝමේ කැලට. එවත්නි යම් කලයක පටන් මෙසේ නාම රූපේ දනේද නාමයක දැඟත්තොත් එතනින් සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යනවා මම පිළිගන්නවා බොහොම පිං ඒකට අමතරව තව ක්‍රමයක් තියෙනවද කියලා අහනවා තියෙනවා තව ක්‍රමයක් තියෙනවා මොකක්ද විඥානයේ දනේද විඥාන සමුදේ දනේද විඥාන නිරෝධය දනේද විඥාන නිරෝධ ගාමී ප්‍රතිපදාවද මම හිතනවා මේ අමලට මේව තේරෙනවා කියලා මේ කතා කරන එක හරිද මම අලුතෙන් කියන්න දෙයක් නැති තරම් උගලන්ට තේරෙනවා එතකොට දැන් ඒකෙදිත් එයාගේ ඍජු වෙනවා කියලා කියනවා ඊට පස්සේ අහනවා ඊට පස්සේ ඒකත් පිළි අරගෙන හැබැයි ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවද මේ සම්මාදිට්ඨියටවත් තියෙන ඔව් තව ක්‍රමයක් තියෙනවා සංඛාරය දනේද සංඛාර මේ දැන් මේ යන්නේ අර 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 සාමාන්‍ය චක්‍රේට සංඛාර සමුදේ දැන් සංස්කරණය කියලා මම උගලන්ට කිව්වේ සංස්කරණයක් වෙන්නේම සලායතනික අධ්‍යක්ීමක් නාම රූප පනවා ගැනීමක් ඒක නිසා සංස්කරණයක් දන්නවනම් සංස්කරණ සමුදය දන්නවනම් සංස්කරණ නිරෝධය දන්නවනම් සංස්කාරයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවනම් එතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා කියන සංඛාරය කවරේද කියනකොට අන්න මෙතනද කියනවා කාය සංඛාර චිත්ත සංඛාර වචී සංඛාර කියලා. පැහැදිලිනේ? මේ තියෙන ලස්සන ලියලා. ඒතොර එතනද කියලා තියනවාද මොකද්ද පුඤ්ඤාපි සංඛාර? පුඤ්ඤාපි සංඛාර කියලා. නෑ 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 නෑ.
බුද්ධ වචන මේවා ඉතින් අපි 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 කියන්නේ නැමෙයි. ඒතර මෙන්න මේ සංකාර සමුදියක් දන්නවනම් දැන ඒක එයා සම්මාදිටියටපත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යනවා එවැත්නි භික්ෂුණී ඊට අමතර තව ක්‍රමයක් තියෙනවද කියලා සම්මාදිටියටපත් වෙන්න. ඔන්න අපිට වැදගත් කියන තැනට දැන් එන්න හදන්නේ. පිටයි ලයින් එක. මේ 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 දෙවනි එක 131 වෙනි පිටුවේ එවැත්නි ජම්කැලක පටන් ආර්ය ශාවක තෙමේ අවිද්‍යාව දනීද අවිද්‍යාව සමුදේ දනීද අවිද්‍යාව නිරෝධේ දනීද අවිද්‍යා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද එවත්නි මෙතකින් ආර්ය ශාවක තෙමේ සම්මා දිට්ඨිකේ වේ කියනවා දැන් අවිද්‍යාව කුමක්දයි කියලා දැන් අහනකොට වන්න බලන්න උන්වහන්සේ ලස්සන විග්‍රහ කරනවා අවිද්‍යාව කවරේද අවිද්‍යා සමුදේ කවරේද අවිද්‍යා නිරෝධ කවරේද අවිද්‍යා නිරෝධ ප්‍රතිපදාව කවරේද එවත්නි දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ යම් දැනීමක් වේද එවත්නි මේ අවිද්‍ය පිළිබඳ යම් නොදැනීමක් වේද නොදැනීමක් වේද එවත්නි මේ අවිද්‍යාවයි හරි නේද වැඩේ ඒ කියන්නේ චක්‍රයේ දුකත් කැරකෙන කැරකුනොත් කැරකිලා සමුදේ වෙන ආකාරයත් යම් වෙලාවක මේ කැරකිල්ල නවත්වීම පිළිබඳ යමෙකුට අවබෝධයක් නැත්තම් එයා විද්‍යාගත කෙනෙක්ද අවිද්‍යාගත කෙනෙක්ද අවිද්‍යාගත කෙනෙක් අවිද්‍යාව දැන් පැහැදිලි නේද මේ බුද්ධ වචනේ අවිද්‍යාව මම ඉස්සෙල්ලා දැන් මේක කිව්වා මම මේක දැක්ලා කිව්වා නෙමේ මම මේක අපි කතා කරන ලෑ මේක කිව්වා ඒ කියන්නේ දුක්ඛේ අඥාන සමුදය අඥානං කියලා තව තැනක කියනවා මෙතෙන්දි විග්‍රහ කරන්නේ චක්‍රයේ සමුදේව චක්‍රයේ නොදැක්කොත් ඔව් අවිද්‍යාවගතයි කතා කරන්න දෙයක් නැහැ නේ සමුදේ දැක්කොත් නිරෝධය ශාස්ත්‍රයක් වෙනව නෙවෙයිද එහෙමයි බලන්න කොච්චර පැහැදිලිද කියලා හරි එතකොට මම එතන යම් කලක පටන් මේක මේ විදියට හිකයා දකිනවා නම් එයා ਸਰව ප්‍රකාරයෙන්ම රාගානුෂය නැති කරගල මේ සම්මාදිටියටපත් වෙනවා කියලා ඊට පස්සේ එතනිනුත් නවතින්නේ නැතුව කන කොට්ටි ජනවාංශ මීට අමතරව තව ක්‍රමයක් තියෙනවද ඔව් තව ක්‍රමයක් තියෙනවා අන්න අපිට ඕන කන්න තැනට ආවා ආශ්‍රවය දනීද ආශ්‍රව සමුදේ දනීද ආශ්‍රව නිරෝධය දනීද ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද එවත්නි මෙතකින් ආර්ය ශාවකත මේ සම්මාදිට්ඨියටපත් වේ කියලා දැන් මට කියන්න මේ අම්මලා මෙතනින් අය අපිට ආශ්‍රවය සමුදේ උනේ ආශ්‍රවය කුමක්ද නම්බර් එක මට කියන්න ඕන ආශ්‍රව සමුදේ උනේ කොතේ වෙලාවේද කියලා දැනගන්න ඕන ආශ්‍රව නිරෝධ කරනවා නිරෝධ කරන්නේ කොයි වෙලාවෙද කියලා දැනගන්න ඕන ආශ්‍රව නිරෝධ කරාට පස්සේ ප්‍රතිපදාව වෙන කිසිවක් නෙවෙයි ආරෂ්ඨාංගික මාර්ගය මේ කොතනදද මේ පොයින්ට් එක දැන් අපිට මේ මේ දේශනාව අනුව අපි දැන් හොයාගෙන ගියොත් අපිට හම්බෙන්නේ ජාමිනී නාම රූප ප්‍රබවස් නාම රූප නාම රූප ප්‍රබවස් නාම රූපේ එහෙම කියලා වැඩක් නෑ ඔය නාම රූපය හදන්නා තැන නෑ වැරදි මම ඒ උත්තරේ පිළිගන්නේ නාම රූපයක් හට ගන්න තැන කියලා විතරක් මදි මේ අම්මලාට මං කියලා දීලා තියෙන හැටියට එහෙම කියලා හරි එතනදී අපි දකින්න ඕනේ මෙතන මම මගේ මගේ ආත්මය මඩ ඉස්සෙල්ලම මෙහෙම කියන්නකෝ මඩ මෙහෙම කියන්නේ ඉස්සෙල්ලම කුම් ආශ්‍රව යනු කුමක්ද ආශ්‍රව යනු අයෝනිසෝ මනසිකාරෙන් සිටීම ආශ්‍රව කියලා කියන්නේ අපි අරගෙන ආපු කුණු කන්දල් වල නේද අන්න දැන් ගාමිනික් දැන් ගාමිනිකේ පුත්‍ර තමයි හරි ආශ්‍රව යනු අපි අපි මේ ආත්මය සහ ඊත ආත්මවල ඇසුරු කොටගෙන තැන්පත් කරලා තියෙන මොනාම හෝ කරුණු කාරණා ඒවට ආශ්‍රව නැත්තම් කෙලස් කියලා කියනවා රයිට් එතකොට ඒක ඒක මේ මෙයා තියෙන්න පුළුවන් අවිද්‍යාවෙන් ඇතිවෙච්ච ඒවා තියෙන්න පුළුවන් විද්‍යාවෙන් ඇතිවෙච්ච ඒවා තියෙන්න පුළුවන් නෑ විද්‍යාවෙන් උපදිච්ච විද්‍යාව උදපාදී වෙච්ච කෙනෙක් ඒවා තැම්පත් කරන්නේ කෙලස් හැටියට නොවේනේ නෑ කෙලස්ම වෙන්න ඕනේ නෑ නේද ආශ්‍රව කිව්වම ආශ්‍රව කියන්නේ තමන්ගේ මෙතන කියන්නේ මේ සම්මා දිට්ඨියටපත් වෙන්න ආ රයිට් රයිට් මනුෂ්‍යගේ ආශ්‍රවයක් ගැන නේද කතා කරන්නේ ඇග්‍රී ඇග්‍රී මෙතන තියෙන ඔක්කොම ටික කෙලස්. හරි. කෙලස් කියන ඩෙෆිනිෂන්. බුදුහාමුදුරු අහන්නේ ආශ්‍රව දනීද ආශ්‍රව සමුදය දනීද ආශ්‍රව නිරෝධය දනීද? මට දැන් ඕන නම් මෙතනින් ණයගෙන් කුමක්ද ආශ්‍රවය කියලා කිව්වම මට එන්න ඕන උත්තරේ තමයි ගාමිණී කිව්වා වගේ. මේ ආත්මේ මේ සිංහලයේ කැටිටි ඉපදිලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉගෙනගත්තු දේවල් ටික සහ
අතීත ආත්මයන්ගේ මම එකතු කරගත්තු දේවල් ටික තමයි මගේ ආශ්‍රව. ඕක නෙමෙයි ආශ්‍රව කියන්නේ. ඔව් ඒක තමයි. ඔව් හරියටම හරි. එතකොට ආශ්‍රව සමුදේ දනීද කියන එක ඊට වැඩිය ගැඹුරු කතාවක්. ආශ්‍රව සමුදේ වෙන්නේ කොහේදයිද? අර දැන් අර ජාමිනීගේ මේ වගේනවා. නා රූපයක් හට ගන්නවා. හරිද? ඔය විදිහ උත්තර හරියට. හැඳිනීම් කියන තුලින් විඳීමයි හැඳිනීමයි කියන එක තුල නොවේද ආශ්‍රය මතුනේ එහෙමයි මොනවාද මේ කියන්නේ එහෙමයි එහෙමයි දැන් ආශ්‍රය ආශ්‍රව සමුදේනේ මං ඇව්වේ ඊට උඩ මල්ලේ තියෙන ගොඩේ තියෙන අවිද්‍යා ආශ්‍රය මතු වෙලා ආපු එළියනේ මං අහන්නේ ඒ මතු භාව කියලා නාම රූප කියලා හරියනවද අවිද්‍යාව කියලා හරියනවද පස්ස කියලා හරියනවද මට ඕන කරනවා නාම රූපයන්ගේ නාම ධර්මයේ ආරම්භක පොයින්ට්ස් දෙක වෙන විනීමයි හැඳිනීමයි කියන එක තුලින් මට මතු කරේ අතීත ආශ්‍රවයන් වලින් කියන උත්තරේ. හැබැයි හැබැයි ෆුලේ ඒ වචනේ දැන් වේදනාව සහ සංඥා කියන එක අපිට දැනුණාට මනසට අදි වචනයයි පිටික සම්පස්සේ එනකන් ඔයා ඔය කියන ස්ටේජ් එකට එන්නේ නැහැ නේද? නේ මගේ උත්තරේනේ මං ඇවි මං ඔය ඔය ඔබකන්නේ මං ඇව්වේ ආශ්‍රව සමුදය මතු වෙච්ච තැන මං හැවි. ආශ්‍රවේ මතුනේ නාම ධර්මයේදී හරිද? නාම ධර්මයේ කියන කොටසේ තිබුණු විඳීමයි හැඳිනීමයි කියන ස්පර්ශ කරන මොහොතේ ඒ මල්ලට ස්පර්ශ කරේ අතරින් නොවේද? රයිට් මොකද්ද ඒතකොට එතන තියෙන ස්පර්ශය? පටික සම්පස්සේ අදි වචනේ. පටික සම්පස්සේ නෙමෙයි අදි වචන සම්පස්සේ. සෝරි සෝරි සෝරි. අදි වචනේ සම්පස්සේ. එතන තියෙන අදි වචන සම්පස්සේ අන්තර්ගතය වන නාම ධර්ම වේදනාවත් සංඥාවත් සමුදේ ගුණේ අර අතීත මන් තැන්පත් කරලා තිබුණු ආශ්‍රවයන්ට සාපේක්ෂවයි අන්න ඒ මොහොතේ තමයි ආශ්‍රව සමුදේ වුණේ කියලා නෙමෙයි උත්තරේ. රයිට්. ඒක හරි කියලා පේනවා. උපුල් මහත්තයා අපි පොඩි උදාහරණයක් කිව්වොත් තවත් ඒක අමතක කියන්නේ. මන්දරම් බැරි උදාහරණයක් ගමු. මෙතන කිව්වොත් ආශ්‍රව සමුදේ වුණා කියන්නේ දැන් මං සින්දුවක් අහනවා මම මේටි ඉස්සෙල්ලා අමරදේවගේ සින්දුව අහලා ඒකට විඳලා අම්මෝ කන් දෙකනු දැක්කරන තරමට මේක විඳලා තැම්පත් කරලා තියලා තියෙනවා කොහෙද තැම්පත් කරලා තියලා තියෙන්නේ ආශ්‍රව ගොඩේ දැන් ඔහි හරි කොහෙ හරි යන වෙලාවක වෙයි මා යන වෙලාවක කවුරු හරි එකේ සින්දුව දානවා දාපු ඇතිය සින්දුව මට හම් වෙන්නේ සින්දුවක් හැටියටද නාම රූප ධර්ම දෙකක් හැටියටද වේදනා සංඥා නාම රූප ධර්ම දෙකක් හැටියට මට හම් වෙනකොට මගේ නාම ධර්මයන්ගේ එතන මතුවෙනවා විඳීමකුයි හඳුනා ගැනීමකුයි විඳීමයි හඳුනා ගැනීමයි මතු කරේ අර ආශ්‍රව සමුදේ නොයිද විඳීමයි හැඳිනීමයි මතුනේ දෙයනේ ඔව් මේක නැත්තම් මම අමදේව කියලා දන්නේ නැහැ නැත්තම් මං අමරදේව කියලා දන්නේත් නෑ. ඒක මට මරු ආතල් සින්දුව කියලා දන්නේත් නෑ. හරිද? හරි. දැන් ආශ්‍රව සමුදේ වෙන විදිය ඕකයි. පැහැදිලිද? පැහැදිලි උපුනා. ටිකක් අමතක වුණා ඒක. දැන් උපුල් මහත්තයා එතන රූප සංඥාවක් තියනවාද? ආශ්‍රව එන්න. රූප ඔයාට අපි අර මුලින්ම කියන්නේ රූප සංඥාවකින් පටිඝ සම්පස්සේකින් තොරව আদি වචනේකුත් නෑ. আদি වචන සම්පස්සේකින් තොරව පටික සම්පස්සේකුත් නැහැ රූප සංඥාවක් නැතුව කොහොමද මට ශබ්ද සංඥා රූප සංඥා රස සංඥා ඒ සංඥාව තමයි මූලිකවම පටික සම්පස්සේ කියලා අර චාද්දදදදා පැහැදිලි කරේ එහෙමයි කොහොමද හරි පටික සම්පස්සේකින් තොරව ඔයාගේ අරමුණ ඒක අදාළ බාහිර මේ ආයතන සමග ගැටෙන්නේ නැතුව ඔයාට මේ ලෝකය පැනවෙන්නේ ඒක තමයි ආරම්භක අවස්ථාව ආරම්භක ස්පර්ශයේ පස්සේ දෙබිඩි ක්‍රියාකාරීත්වයක් කියලා අපි කිව්වේ නැද්ද ඔව් ඒකම මේ මෙතන බාහිර ආයතනය කියන එක මනස වෙන්නත් පුළුවන් නේද මනංච පටි
मनंच पटिच धम्मेसु उपद्यति मनोविज्ञान केन मन आयतने सकस वेनकोट मन धम्म गटेन्ने मन धम्मत एक गटेन एक अत्तरम बाहिर तिबुन नतुवट अत्तरम बाहिर तिबुन नतु ने बाहिर तिबुन नतुनाट अतीते बाहिरे गोडक तिबिला नेमेद मन धम्मे ओ हाय हरि एक रूप नै 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 एक मन कियन एक बाहिर वेन्ने नै एतने धम्म कियन कैल्ल तमाय आश्रय विदियट करगिला वेटेन्ने वचन मन गम पुलवंदगी सोतायतने गायतने दिव्यायतने पट्टायतने मन आयतने मे मन आयतने मन दम अरे गामिनी की वगे वचन वर दी बे मन की अतुले अज्जत दम बाहर एक तरविधिये फटिग आदिवचन संपस्क क्रियावली तमय ए मनोविज्ञाने बालवेन्नि पैदिलिद पैदिलि हरि देन अपि मातुकाने पनिनो देन आश्रय दन्नवा मल्ले दागत्तु विधिय आश्रय समुदय वेन विधियत् मे मे इन्ने अत्तो दन्नवद नैद्द देन पैदिलिद देन पैदिलि उपुल महात्म्य उदेनि पैदिलिद पैदिलि होंदन पैदिलि जमिन्द पैदिलिद जानक है वैदगत पॉइंट का जानक है ओ पै उपल महत्त्व में मगर पुत्र दिक्कत बलंद को दें पुत्र वो आश्रव कियन अभी अरके पुत्र डेटाबेस के नेता मल नाम धर्म वल वेद धर्म कियन कोटस थमाई टच करन इतने ने टच करन एक ने हरे तम वेदना संन्यास करने में आश्रव मल ले तो टच कर ला गाने का तम ललिता महात्म्य पैदली मेतन कौर वारी कथा कर पैदली वरुण पैदली तविशर आटे ना देना චුටි අංකල් මේ සාකච්ඡාව පොඩ්ඩක් ඉවර වුණාට පස්සේ මට ඔය බව ගැන තියෙන රූප බව අරූප බව ඒ ඒ ඒ බව තුන ගැන පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්ද මට දැන් මේ උඟල ඔක්කොටම පොදුවේ මේක කියලා දෙන්නේ හැමදාම උඟලන් එන්න ඕන අපේ සාකච්ඡා ටික අහන්න ඕන ඊට පස්සේ අපි සාකච්ඡා කරපුවා ආපහු මේ ජාමිනී අම්මා එක එක අයට කෙනෙකුට WhatsApp තව කෙනෙකුට Viber තව කෙනෙකුට मेसेंजर तब के स्कैप मे ददा करेक रिवाइज कर बलो सर मम दी दास कथा करना मट मे दती कैसे कथा कर कथा करानी तुम मन दंग तनी एक्की आई दी अन्न नमस्ते वेगे अल्लू अना मेरा लोकन मे उ मे सुन विलासागंडी गटलू सागत लीयला साकच्चाव लीयला मेन मेतन अप मट पैदली की लगे अभी ये साकच्चाव कलावेदी अभी अरगन कथा कर ආශ්‍රවය දන්නවා ආශ්‍රය සමුදේවන ආකාරය දන්නවා මොකද්ද මේ ආශ්‍රය නිරෝධය කියන්නේ මට දැන් ඒකට උත්තර දෙන්නකෝ ගාමිනී ගාමිනී අම්මා මට ඒකට උත්තරේ කොහොමද මේ ආශ්‍රව නිරෝධය මම හිතන්න උපුල් මහත්මයා මේක මේ මම මගේ ආත්මය සත්වෙක් පුද්ගලෙක් කරපු දෙයක් නෙමෙයි මේක මේ සවිඥානික කයක සිදුවෙන ධර්මතාවයක් කියලා අවබෝධ වීම තමයි ආශ්‍රව නිරෝධය කියලා හරි ඒක තමයි ගාමිනී අම්මගේ උත්තරේ मट दिनको गामिनी उदयनी लागे मेतन आयगे उत्तर दिगटन अशोक अम्मा अशोक अम्म उत्तर दिनको अशोक अम्मा
දෙන්නකො උත්තර. උදේ නීතන් ගාම නීතන් මොකද්ද මේ ආශ්‍රව නිරෝධය? හරියට එන්නේ නැහැ කුල් මාත්. ටිකක්ලා හිතන්න ඕන දැන් මේ. හරි. ඒක මේ වෙනවා. උදේනි මටත් මම මටත් මේ ටිකක් කල්පනා කරේ ඒකයි මොකද? හරි වරුණ. කුල් මාත්‍යා මේ මගින් දැන් සද්ද වැඩි එක මම වැඩි කතා කරන්නේ නැත්තේ. අපි ওই නාම රූප ක්‍රියාවලිය තුලදී අපි අර ශාම්නි අම්මා කිව්ව වගේ මේ මේ සවිඥානිකයි සිදුවන ධර්මතාවයක් කියලා දකින්න වගේම යෝනිසෝමනසිකාරින් හිතියොත් තමයි මේක නිරෝධය කරන්න පුළුවන් කියලා මම හිතනවා. හරි එහෙනම් අපි දැන් හරි මේ දැන් නාම රූප විඥාන ක්‍රියාවලියදී මේ හැදෙනවා ඒක ආශ්‍රව සමුදය වෙන ආකාරය දැන් පර්ෆෙක්ට්ලි කට්ටිය දන්න. දැන් ඊළඟ ස්ටෙප් එක ආශ්‍රව නිරෝධය. එහෙනම් මේ සබ්බාසව සූත්‍රය කියන්නේ නිරෝධය කරන ස්ටෙප්ස් ගන්න එක කියන්නේ. නමුත් ස්ටෙප්ස් ගන්නට යන ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ නේද ආශ්‍රවේ පැන නගිච්ච විදිය දැන් දන්නවනම් මේක නිරෝධ කරනවා කියන එක දැන් අල්ලගන්න එපා. ඒකට දැන් අර මම හිතන වරුණයි ජාමිනි අම්මයි කියපු උත්තර ටිකක් කිට්ටුයි. දැන් ආශ්‍රවේ පැන මේ සෑම මොහොතකදීම බුදුහාමුදුරුවෝ කිව්වේ එලඹ සිටි සිහියෙන් ඉන්න කියලානේ. මොකක්ද එලඹ සිටි සිහිය? මේ මේ ලෝකේ පවතින්නේ සමුදය නිරෝධ වන ධර්මතාවය. ඒකතර ජාමිනා කියපු වචනේ වැදගත් වෙනවා. සවිඥානක කයක සිදුවන ධර්මනියතාවය තුළයි මම මේ ලෝකේ අත්විඳින්නේ කියලා දැකගෙන ඉන්න ඔක්කොට විසල ඒක මතක තියෙනවා හැම වෙලාවෙම. මම මේ අත්විඳින්නේ මම අත්විඳින එකක් නොවේයි මේ සවිඥානක කයක සිදුවෙන ස්වභාවයක් කියලා දැනගෙන හිටියොත් අර විදියට මට අමරදේවගේ සින්දුව මතුවලා එනකොට හරිද මම දැන් ඒකේ විඳගෙන බැහැගෙන ඒක මොකේකට කියනවා අභිනන්දති අභිවදති අජ්ජෝසායති කියන තැනටපත් වෙනවාද ඒක බදාගෙන උපාදානය කරගෙන දැන් මේ සින්දුව ඇයි මට දැන් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකෙ දකින කෙනෙක් නම් ආර්ය ශ්‍රාවකෙක් නම් දැන් මට තේරෙනවා නම් සවිඥානික කයක සිදුවෙන්නා වූ සමුදය නිරෝධ ධර්මතාවයකුයි මේ ලෝකේ මා අත්දකින්නේ කියලා දකිනවා නම් අර සමුදය වුණු අමරදේවගේ කියන සින්දුව වේදනාවයි සංඥාවෙනුයි හඳුනන ආශ්‍රව මල්ලෙන් අරන් දීපු අමරදේවගේ මම ආසම සින්දුව කියන එක චේතනා කරනකොට වෙනදා පරිදි ඒක ඇලගෙන දෙසරයක් රිවන් කයිලා අහලා පාලකේ කේකර ඩිස්ටර්බ් කරොත් ඌටත් බැනලා එහෙම හැසිරෙයිද නෑ ඒ කියන්නේ උපාදානය නවත්ත ගන්න ඕනේ අන්න උපාදානය නවතින්නේ තණ්හාව නවතින්නේ තණ්හාව මේ නවතින්නේ තණ්හාව මෙතෙක් කාලයක් ඒ ආශ්‍රවයත් සමග බැඳිලා තිබුණා තණ්හාව නැමති සිඹනිය දැන් අර කන නැමති මොන ධර්ම දේවට කියන්නේ ජාමිනි අම්මා? ඒවට කියනවනේ අපේ මොන දේවට කියන්නේ සංයෝජන ධර්මනේ මේ බාහිරෙන් හම්බුනේ කන සංයෝජන ධර්මයක්. ශබ්ද සංයෝජන ධර්මයක්. ඒ සංයෝජන ධර්ම දෙක ගැට ගැව්වේ තණ්හාවෙන් නොවේද? ඔව්. තණ්හාවෙන් ගැට ගැව්වේ ඒ තණ්හාවට ප්‍රත්‍ය වුනේ අතීත ආශ්‍රවේ අර අවිද්‍යාවෙන් බැඳලා තීච්ච මනාප අමනාපත් එක්ක හදාගත්තු සංඥා ටිකක් නොවේද? Yeah, ඒ කියන්නේ basically චන්දරාගේ නවත්තගත්තුත් උපාදානය කරගන්නේ නැතුව කේස් එක ඉවර. ඒක තමයි මේක ඇත්ත කතාව මට ඕන කරේ ආශ්‍රව නිරෝධ කරන විදිය. ඒතකොට ඒ ආශ්‍රව නිරෝධ කරනවා කියන්නේ ආයි ජීවිතේදීවත් අමරදේවගේ සින්දුව අහන්න නැතුව ඉන්න එකද? නෙවෙයි. නැත්තම් ඊට පස්සේ අමරදේවගේ සින්දුව යනු මම පුරුෂස කාමෝ සංකප්ප රාගෝ මගේ සංකල්පමීය රාගයක් හැටියට අතීතයේ අවිද්‍යාවෙන් දත්තු එකක් නිසයි මම නැවතත් ඇලෙන්නේ කියන මම කියන දෘෂ්ටිය දැන් පවතීද මේ ධර්මතාවය දැක්කොත්
මං කියන එක පැහැදිලිද? පැහැදිලි. උදේනි එන ගැඹුරු කතන්දරයක්. නමුත් මේක අමාරුවෙන් හරි අල්ලන්න වෙනවා. ඇල්ලෙන්නේ නැතුව වැඩක් නෑ. ඇත්තටම ඒ ආශ්‍රව නිරෝධය කියන එක තමයි වැදගත්ම එක වගේ පේන්නේ ඇත්තටම නේද? ඒකනේ කියන්නේ ආශ්‍රවයට පටල ගන්න නැති. ඒ කියන්නේ ආශ්‍රවයත් එක්ක උපාදාන කරන්නේ නැතුව ඒන එක බලන ආශ්‍රව ඒ සංඥාවෙන් ඒක හඳුනා ගන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයව හඳුනගත්තේ නැද්ද? හඳුනගත්තා. හැබැයි රාහුල කියලා මගේ රත්තරන් පුතා කියලා අර කියන අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝ සාය තිත්තති කියන තැනට ගියද උන්වන්සේ? නෑ. ඒක ඇසේ මාත්‍රයකින් තමන්ගේ සම්මුති ලෝකයේ යුතුකමට විතරක් යස මේ රාහුලව දැක්කා පමණයි නේද උන්වහන්සේ? ඒතොර උන්වහන්සේට රාහුලෝ කියලා හඳුනා ගැනීම මේ ආශ්‍රවේ නැතු වෙලා හරියන්නේ නෑ. ඒක ඕන අන්න ගාමිණී කියපු ඇතනේ වැදගත් උනා. ඒකත් එක්ක තිබුල්ල තිච්ච චන්ද රාගේ නැත්තම් තණ්හාව තමයි අපි නැති කරේ. ඒ නැති කරේ අර කියපු චාමිනී අම්මා කියපු මේ සවිඥානක කයක අධ්‍යක්ීමක් මම පුද්ගලයක් ලබන අධ්‍යක්ීමක් නොව මෙතන තියෙන්නේ ධර්මතාවය. පැහැදිලිද මං කියපේ? පැහැදිලි. ඒ කියන්නේ ආශ්‍රව නැති කරන්න බෑ ඇතරම ඒකට බැඳෙන එක තමයි නැති කරන්න පුළුවන්. මේ වචනේ යූස් කරන්න එපා උදේනි. උදේනි අර ඇත්තටම කියන වචනේ ගන්න එපා. ඒක බෑ. එච්චර. ආශ්‍රව මේ ආශ්‍රවයත් එක්ක බැඳිලා තියෙනවා කෙලෙසයක්. අනේක ගලවල. මේ ආශ්‍රවේ දැක්කම ගැලවෙන්නේ කෙලෙස්. රාග ආදී කෙලෙස්, රාග ద్వේෂ ආදී කෙලෙස්. ඒ කෙලෙස් අතීතේ තැන්පත් කරලා තිබ්බේ මගේ අවිද්‍යාගත ස්වභාවය නිසා. නැවතත් ඒක මතුවෙනකොට දැන් මම විද්‍යාව උදපාදී තැන ඉන්න නිසා මට ඒ කෙලෙසේ බාර ගන්න, ඒක විඳින්න, මේක බැහැගෙන මට මේකම නැතුව බෑ කියන්න සත්ව පුද්ගලයේ දැන් නැහැ. පැහැදිලිද? මට තප්පරයක් දෙනවද? නැදරි. හරි, අපි දැන් උදේනි දැන් ගාමිණී මේ ආශ්‍රවයේ තියෙන ප්‍රබලත්වය කොප්පමණද කියන එක දැන් අද කතා කරපු මාතෘකාවනුව තේරෙනව නේද? කොප්පමණ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දෙනවද අපිව නැවතත් සසරට බඳින්න? අපිව ගලවන්න නෙමෙයි. එතකොට මේ කියන සබ්බාස සූත්‍රයේ කියන හෙලෝ හෙනවද? ඔව් හෙනවා. මේ සබ්බාසව සූත්‍රයේ කියන ආශ්‍රවය දනීද ආශ්‍රව සමුදය දනීද ආශ්‍රව විශේෂයෙන්ම ආශ්‍රව නිරෝධය කියන එකේ මේකේ ප්‍රබලත්වය තියෙනවා. මේ ආශ්‍රවය හඳුනාගත්තා විතරක් නොවේ ඒක අන්න දැන් මේ වෙලාවේ තමයි විදර්ශනා ප්‍රඥාව ඕන වෙන්නේ ගාමිණී. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. මේ ප්‍රත්‍ය උපදින මොහොතේනි සලායතනික අධ්‍යක්ීම ලැබනවා. එහෙම නැත්නම් නාම රූප දෙකක් පැන වෙන මොහොත කියන්නේ ප්‍රත්‍ය උපදින එක නෙවෙයිද? ඇසට රූප ප්‍රත්‍යක. පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්නංච යෝ ධම්මං. තත්ත ඒ තැන්වලදී. යායි පස්සට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා විපාක වටයක් තියෙනවා. මේක ගිහිල්ලා මෙතන ආයි ඉස්සරහට ගිහිල්ලා රිවර්ස් එකට එන්න. ඒ මේවා සෝරි. මේ මොහොතේදීම අපේ කටුකුරුන් ජාන්දරු කියන වගේ පොළා පැනලා ගහන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී දැන් අපේ අර කියන යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන්නේ මොකද්ද ජාමිණි අම්ම? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන එකේ තේරුම? ශාස්ත්‍රත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටිය ගත නොවි මජ්ජම පටිපදාවෙන් මේ ලෝක නාම රූපයක් සැකසෙන විදිහ මේ පිරිසිඳ දකින්න ඕනේ. මෙතන සිද්ධ වෙන්නේ මම මගේ ආත්මය තුල සිටගෙන නොවේ, මේ ලෝක ධර්මතාවයක් සවිඥානික කයක සිදුවන ධර්මතාවයක් කියලා දැකීම තමයි යෝනිසෝ මනසිකාරය. ඔච්චර දේවල් හැබැයි හිත හිත ඉන්න බෑනේ. ඩග්ගාල නිකන් කොමන් සෙන්ස් එකෙන් පාවිච්චි කරනවා. නෑ, කොමන් සෙන්ස් එකයි දෙන්නේ. මොකද්ද මේ ලෝකේ කිසිවක් මම කොට මගේ කොට මගේ ආත්ම ගැනීමට කොහෙත්ම බෑ. ඔච්චරයි. ඒ එසේ ඇයි ගණන් ගන්න බැරි
සවිඥානික කයක සිදුවෙන්නා වූ නාම රූප ලෝකයක් තමයි මම මේ අත්දකින්න. පනවගන්න. එහෙම එන්න ඒක දැක්කොත් යාමිනී අම්මා ඉන් එහාට ඒ දැකපු රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ ඇලෙන්න හෝ ගැටෙන්න හෝ හිතෙයිද? නෑ. එතකොට දැන් මේ අපි මිනිස්සුන්ට වෛර කරනවා තරහ කරනවා ඕකිට මම දෙන්න ඕන ඕකව මම මරනවා මේ ඒ ඒ ඒ ද්වේෂ හැංගීම්. එහෙම නැත්නම් මම මෙයාව මාරාගෙන නරුණත් මෙයාව මට ඕන කියලා තියෙන ඒ මොකද මේ ඇලෙන ගතිය. ඒක කෑමකට බීමකට මොනවාට හෝ මේ ඇලෙන ගැලෙන ගතිය තිබුණේ මම ඉන්නකන් නෙවෙයිද? එතකොට මේ මම කියන ජවනිෂෝ මානසිකාරය යනු මම කියන හැඟීමෙන් තොරව ලෝකේ පරිහරණය කිරීම කියලා කිව්වොත් කතන්දරේ හරිනේ. යෝනිසෝ අයෝනිසෝ මානසිකාරය තුල යනවා මම කියන දෘෂ්ටියට. මම කියන දෘෂ්ටිය අතු දෙකකට කැඩෙනවා සහස්වත සහ උච්ඡේද කියලා. ඒක කැඩෙනවා 32යි 22යි දුකද 63කට 60 63කට 62කට. ඒක නිසා දැන් මේ අම්මලා ඔක්කොම ටික දන්නවා. ඇයි මේ 62ට කැඩෙන්න හේතු උනේ? මට පටික සම්පස්සේ යදිජන සම්පස්සේයි හොයා ගන්න බැරි වුණා. එහෙනම් පටිවස සම්පස්සේයි පටික සම්පස්සේයි හොයාගත්තා නම් මම කියන දෘෂ්ටිය තවදුරටත් තියෙයිද? නැහැ. නැහැ. මේ සවිඥානකකේ නියම ස්වභාවය පේනවා දැන් මේ ඉන්න ඇයට. එතකොට එහෙනම් මොකද්ද? පස්සයට හසු වීමනේ උපුල් මහත්මයා මේ ඒ පස්සේ ක්‍රියාකාරීත්වය නොදකි මන්නත්. නා ඒක නිසා මහනිදාන සූත්‍රයේ වටිනාකම අපිට හැම වෙලාවෙම කතා කරුත් තියෙන ඕන ඔතන තමයි. පස්සේ ක්‍රියාකාරීත්වය නොදැනීම තමයි පස්සයට හසු වීම කියන්නේ. එහෙමයි. එතකොට පස්ස සමුදය සබ්බේ ධම්ම දැන් හරියටම හරි ගියා. මානසිකාර සම්භව සබ්බේ ධම්මත් 100%ක් හරි ගියා. වේදනා සමෝසරණ සබ්බේ ධම්ම හරියටම හරි ගියා. ඊට පස්සේ ඡන්ද මූලිකා සබ්බේ ධම්ම කොයි තිරද ඡන්දේ මූලික වෙලා මතුරලා ආවේ? ආශ්‍රමල්ලේ නොවේද? ආ දැන් විඳීම් හැඳිනීම් දෙක නෙමෙයිද චේතනා කරේ? එහෙමයි. හරි. දැන් අපි මම හිතනවා අපි අදාළ මාතෘකාවට අදාළව යමක් වැටුණා කියලා. මොකද්ද මාතෘකාව? ආශ්‍රවයන් අපේ සසර ගමනට කිපමණ ප්‍රබල ලෙස බලපාන. එතකොට මේ ආශ්‍රවය ගැන මන් දන්නේ සමාජයේ නම් කතිකාවත අඩුයි. චමින්ද කපිල මේ මෙවැනි ආශ්‍රවයක් පැන නගින එකක් ගැන සමාජයේ කතා වෙනවාද? දැන් අපි ඔගලොත් අපි බනහලා තියෙනවනේ අපි අනන්ත අපමණ නේද? සමාජයේ කතා වෙනවා කියලා කියන්නේ අපි බණහන්න ගියාම හාමුදුරුවෝ අපිට කියලා දෙනවද කියන එකනේ. ඒක තමයි ඒක තමයි. අපි අපි අපිට අපි අහලා තියෙනවද මේ මෙතනින් තමයි මේ කපිල හම්පර් මම කතාවක් කරන්නේ එතනින් ඉදින්ම නතර කරනවා කුල් මාත්‍යා. මේ මේ ලලිත මහත්මිය අපි අහලා තියෙනවද එහෙම? ඈ අහලා නැහැ. අහලා නැහැ. ඉතින් අහලා නැතු කොහොමද අපි සසරෙන් ගියේ ඒගොඩේ? ඔව් හැබැයි මතක තියාගන්න ඕන හැමෝම මේ කහල නැතුනට දැන් උපුල් මහත්මයාගේ මේ විස්තර කරන්නේ සූත්‍ර ටිකක් අරගෙන ඒ සූත්‍රේ තියෙන වචන විතරයි නේද? ඒක නිසා මේ අලුතෙන් අයිඩියා එකක් නෙවෙයි මේ බුදුහාමුදුරු කියපු එක. unfortunately අපිට ඇහුනේ නෑ මෙච්චර දවසක්. එතකොට දැන් මම අන්තිම වචනයක් කියනවා සබ්බා සූත්‍රේ. එවත්නි යම් කලක පටන් ආර්ය ශාවක තෙමේ මෙසේ ආශ්‍රව දනේද ආශ්‍රව සමුදය දනේද ආශ්‍රව නිරෝධය දනේද ඒ ඒ තුන දනකොට යා මොකද වෙන්නේ? සම්මා දිට්ඨියට පත් වෙනවා. මෙසේ ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? හැම එකේම නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරිද? හෙතෙම සර්ව ප්‍රකාරයෙන්ම රාගානුසය දුරුකොට අන්න දැන් හැංගිලා තියෙච්චව නේද? රාග ద్వේෂ කියලා මම කිව්වා නේද? පටිඝානුසය දුරුකොට පටිඝය රාගය පටිඝය දෙකම දුරුකොට හරිද? දෘෂ්ටි මානානුසය සහ මුලින් උපුටා දම මේ මේකේ කියව මැන්නනේ මන්න අරගෙනම් මරු අරක නම් මන්නම් මොන පේන්න බෑ මට නම් ඔය ඔය ගෑනියෝ පේන්න බෑ මම මේ වගේ ඒ වගේ කතන්දර තිබුණ නැද්ද ශාමිනී අම්මලාගේ ඉතිහාසෙ? අන්න දැන් ඒවා විවිධ මැනීම් මානානුසය උපුටා දම
විද්‍යාව උපදවා. හරිද? මේ මේ බුද්ධ වචනයෙන් දාලා තියෙන්නේ. නියත ආත්මයේ දීම දුක් කෙලවර කරන්නේ වේ. ඒ කියන්නේ දුක් කෙලවර කරනවා කියන්නේ මොකද්ද? නිවන් දකින්නවා. නිවන් දකින්නවා. හරිද? මෙතකින් දුක් කෙලවර ඇවැත්නේ මෙතකෙනුයි. මෙතකින් තමයි ආර්ය ශ්‍රාවක තෙමි සම්මා දෘෂ්ටියකු වෙන්නේ. අන්න මෙතකෙනු ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙනවා. දහමේ ගුණ පැහැදීම යුක්තය යුක්ත වූ මේ නිර්වාණ ධර්මයට පැමිණියයි කියන්නේ. එතකොට පැහැදිලිද දැන් මේ ආශ්‍රවය මොකද සම්මා දිට්ඨි සූත්‍රයේ මගේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන විදිය තමයි අපි මේ කතා කරේ. මේ සම්මා දිට්ඨි සූත්‍රයේ කපිල අපි මේ කවුද මේ සම්පත් අපි දවසක උගුල්ලන්ට වෙනම කතා කරමු. මේක මෙච්චරම වටින සූත්‍රයක්. මේ එතකොට ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ කතා කරනකොට අර නිලංකට ඕන වෙච්ච මේ මේ භවය කියන්නේ මොකද්ද කියලා දැන් අපි හිතන් හිටියේ භවය කියන්නේ උප්පත්ති භවයක් කියලානේ. බලු භවයක්, මනුස්ස භවයක්, පෙරේත භවයක්, එහෙම භව එකක් තියෙනවා. ඒ භවයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ එතන බලු ජාති, මනුස්ස ජාති, පෙරේත ජාති, දේව ජාති, ජාති. හැබැයි ඒ ජාතියට හේතුව එයා රැස් කරන ලද මේ තෘෂ්ණාවෙන් එකතු කරලා පැවැත්මක් පිළිබඳ එයාගේ මනසේ ඇති වුණු කාමයේ පිළිබඳ ඇති කැමැත්ත කාම බව, රූපයන් පිළිබඳ කැමැත්තක් ඇතිවීම රූප බව, අරූපී භවකට එයාගේ යම් දවසක කැමැත්තක් පවතිනොත් පවත්වාගෙන යෑමේ කැමැත්තක් ඇති වුණොත් ඒක තමයි අරූපී භව කියන්නේ. රූපී භව, අරූපී භව, කාම භව. හරි, දැන් අපි ඊළඟට යමු. තව ඉපිට වෙලා තියෙන නිසා අපි කිව්වා ඊළඟ එක තමයි අපේ ඊළඟ සූත්‍රය අපි ගන්න කතා කරේ මොකද්ද? සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ පොඩි 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 දෙයක් පැහැදිලි කරන්න පුළුවන්. මේ මේ ඉට ඉස්සර මේ දැන් අපි කරුණු දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අර මූලස් ප්‍රභවස්ථාටෙන යනකම්ම 16ක් කරුණු 16ක් කියන්නේ කියලා ඒවෙන් එකක් තිබුණත් සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එක කිව්වේ නිසා දැන් ඒවා එකක් කියලා කිව්වට ඒ ඔක්කොම ටික ආරම්භක ස්ථානයේ නොදක ආරම්භකකම් වෙන්නේ. ඔව් ඒක හරි. ඒකයි ඒක මේ කරන්නේ. හරි. මම තේරුණා. ඒකේ මං දැන් මෙතනටම ගෙනල්ලා මේ ටික මෙච්චර වෙලා පැහැදිලි කරේ. ඒකේ මේ කැල දකින්නකම් ඒක පැහැදිලි අනිත් ටික පැහැදිලි වෙන්නේ නැහැ කියන එක විතර කුළුවට දාගන්න. ඒවා නිකන් වචනවලට විතරයි අපි කොටු වෙනවා මේ උදේනි. ප්‍රත්‍යක්ෂය කියන්නේ වචන වලට කොටු වීමක් නෙවෙයි. මුලටම දැනගන්න ඕනේ. හරි. මුලුවටම ගහන්න ඕන මේක තමයි නාම රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේ මෙන්න කතන්දරේ. ඒතොර ඊළඟට නාම රූපේ පිරිසිඳ දැකිය යුතු තැන් අපිට හම්බ වෙනවා මදුපිණ්ඩික සූත්‍රයෙන් සහ සතර සතිපට්ඨාන. ඒක නිසා මම මදුපිණ්ඩික සූත්‍රයයි සතර සතිපට්ඨාන සූත්‍රයයි අපි කතා කරමු බදාදට. කොහොමද මේ ආශ්‍රව ක්‍රියාවලියට බලපාන්නේ කියලා. ඔව් බදාදර කියන්නේ පොයේ දවසේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකටද කියන්නේ නැතුව පොයේ දැන් මේ පොය ගන්න නේද? එහෙනම් අපි ඒ ප්‍රෝග්‍රෑම් එක කියවන්නම් මැදට දාන්න පුළුවන් ගාමිණි. ඒකට කැමතියි. මම පොඩ්ඩක් හද. රයිට් එක මතක් කරපේ කොහොඳයි. මටත් අමතකුණා. අපි බදාදර තියෙන ප්‍රශ්නේ බදාදර නේ. අපේ බදාදා අපේ ප්‍රෝග්‍රෑම් එක මේක අපේ සාමාන්‍ය සාකච්ඡාව තියෙනවා. මොකද අපේ මේ ඉරිදා නිලංක ලයින් එක එංගලන්ට බදාදා වැඩ නිසා එංගලන්ට එන්න බෑ කියන නිසා අපි පෙර පරිදිම අපේ සාකච්ඡාව සඳුවට බදාදා සිකුරාද කරමු. ඉරිදා එක එංගලන්ට අයින් කළා. දැන් මේ සැරේ බදාදා විතරක් ඔය වෙසක් පොයින්ට් පටන් ගන්නවා උදේනේ. හැබැයි ඕගොල්ලන්ට පටන් ගන්න, ඒ කියන්නේ අපිට පටන් ගන්න රැට ඒගොල්ලන්ගේ උදේ ඒක. හරි. ඔව් අපිට බදාරවාද හවස හෙට හවස. මට ඕන වුණා මේ ගාමිණී මේ අවංකම කියන්න. අපි මෙච්චර කල් කතා කරපු දේවල් ටික අර අපේ බුදුහාමුදුරු අපේ කොස්සත්ථ හාමුදුරු සමස්ත සිතුවම ගියා වගේ මේ මේ මූලික අංග ටික ඒ ටයිම් ෆ්‍රේම් හතරේ කතා කරන්න කියලා. ඒකට අපිට අවසානයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක තුල
සබ්බාස සූත්‍රයේ තල්ලු වෙලා යන ඇත්තරම සබ්බාස සූත්‍රයේ තල්ලු වෙලා යනවා හරිම වැදගත් විදියට මේ ඒ ප්‍රතිපදාව වඩන විදිය තමයි සබ්බාස සූත්‍රයේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ වක්‍රාකාරෝ කියන්නේ ක්‍රමානුකූලව උඹගේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන ක්‍රමය. අන්න ඔය වචනේ කිව්වා ක්‍රමානුකූලව. ඔව් ක්‍රමානුකූලව. උන්නංච කවදාකත් කිසිම ලාවක දැන් බලන්නකෝ අර සෝතාපට්ටි අංග හතරක් කියනවා. ක්‍රමානුකූලව යන්නේ. කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාර පිබිදීම. ඊට පස්සේ තමයි යා ධම්ම අනු ධම්ම ප්‍රතිපදා. ඒ වගේ උන්වහන්සේගේ එක වචනයක් අපිට එක අකුරක් එහමාවක් කරන්න බැ. අපි පොඩි කාලයක් තිරෙන නිසා අපි ඕනනම් අපි එමනද මේ අර මේ සබ්බාස සූත්‍රයේ පොඩ්ඩක් විග්‍රහ කරමුද? නැත්තම් මේ අපි යම් අරමුණක් කරන් තව ටිකක් කතා කරමු. දැන් තව මේ විනාඩි 10 15 කතා කරන්න පුළුවන්. අපි එහෙනම් ප්‍රශ්නයක් කතා කරමු මේකට යන්නේ නැතුව. නේද? මේ කොහොමද මෙතනින් කට්ටිය? මේ කාට හරි ගැටුම් කාරි මේ 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 මට මේ විශේෂයෙන්ම මෙතන අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච කපිල මේ නිශාන්තලාට ගැටලුවක් නැද්ද මෙතන දැන් මේ කතා කරන දේවල්? චමින්දට චමින්ද කපිල ග්‍රහණය වෙච්ච නැති ගොඩක් ඇති මට පේනවා. ඒක නිසා උංගල කොයිමලකත් ඩිස්කරේජ් වෙන්න එපා. අපිට ඒක හොයාගෙන හැදිරුණා උකුල් මහත්තයා මේ බොහොම පින් ඇත්තරම මේ දැනුමක් ආවා ඇත්තටම. අර අපි දැන් අපේ ආශ්‍රව මල්ල මල්ලෙන් එකක් කොවිලේ හරි උඩට එනවා නේද? ඒ උඩට එනක දකින්න ඕනේ අපිනේ. නාම රූප නාම රූප ලෝක නාම රූපේ පැන වෙන මොහොතේ නාම රූපේ නාම ධර්ම ගොඩෙන් නාමයේ වේදනාවක් තියෙනවා නම් සංඥාවක් මතු වෙනවා නම් ඒ පතු වෙන්නේ කොයි මල්ලෙන්ද? ආශ්‍රව මල්ලෙන්. ඒකට අනුව තමයි අපි රියැක්ෂන් එක වැඩේ පටන් ගන්න. ඒක මට කැමති දෙයක් ඔයාට අකමැති. මෙතන 10 දෙනෙක් කැමති දෙයක් තව කෙනෙකුට අකමැති. ඒ ඔක්කොටම හේතුව ආශ්‍රව. පැහැදිලිද? පැහැදිලි ප්‍රමාත්‍රත්. ජමින්ද? ජනක මොනාරි ක්ලියර් කරගන්න තියෙනවද? නෑ බල ෆලෝ කරගෙන යනවා අද දැන් වෙන පැත්තක කතාවක් නේ කරේ ඒකට ෆලෝ කරගෙන යනවා. ඔව් දැන් මේ මේ ආශ්‍රව දැන් ජනකර කතා කරපු පොයින්ට් එක හරියටම අර ජනක මම දැන් ඒක ලස්සනට ෂාප් විදියට කිව්වෝ යා. මෙතනින් තමයි කතන්දරය ආරම්භ වෙන්නේ ජන. අවංකවම කියන්නේ. මෙතන තමයි යෝනි සමනසිකාරයේ පිහිටා සිටිය යුතු තැන. මෙතන තමයි මේ කියන අර කියන්නේ මොනවද කියන්නේ මේ එළඹ සිටි සිහිය ඕන කරන තැන. මෙතන තමයි විදර්ශනා ඥානේ ලෝකේ අත්විඳිය යුතු තැන. මෙතන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිය යුතු තැන. මේක පෙන්නොත් අතරමඟදී යව කරනවා කියන එක බොරු. එයා මම කියන හැඟීමට කොටු වෙලා අවසානයි. මේ බුද්ධ දේශනා තුල පුරාම ජනක උන්වහන්සේ විග්‍රහ කරන්න උත්සාහ කළා තියෙන්නේ අපිට මම කියන හැඟීම වැරදි බව හේතු ගන්න. මම කියන හැඟීම ඉන්න තාක්කල් මේ ආශ්‍රව මල්ලෙන් එන ඒවට යා මල්ලෙන් පිළිගන්නවද නැද්ද? මම කැමති මම විඳින ඒවා තමයි මල්ලෙන් ඉන්නේ. එක්කෝ මම අකමැති මම ප්‍රතික්ෂේප කරන ගැටෙන ඒවා තමයි මල්ලෙන් ඉන්නේ. ඒතර ඒ මල්ලට ඒ මල්ලෙන් එනකොට අර කියන යෝනිසෝ මනසිකාරයේ නැති සෑම වෙලාවකම අපි මේ ගෞද මේ 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 අභිරත්න මහත්මිය අපි කොටු වෙනවද නැද්ද? හා කොටු වෙනවා. අපි සසරට කොටු වෙනවා. සසරට කොටු වෙන එක නවත්ත නම් වෙන්නේ අපි. ආමිණ නෝන රෙකෝඩින් එක නතර කරුනේ. හොඳයි. ජාමිනිය අම්මට පැහැදිලිද?